හොඳයි අපි එවනම් පුරුදු පරිදි අපිට කාලයකට පස්සේ තමයි ඇත්තටම සෙනසුරාදාවකට එකතු වෙන්න පුළුවන් උනේ. ඉතින් අපි ඉතාම සාදරයෙන් ඉල්ලා හිටිනවා නිස්සන්න වනේ පුරුදු පරිදි අපිට සාකච්ඡාව මෙහිම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පටන් ගන්න පොත කියවීම කරලා සාකච්ඡාට මුල ආරම්භය ලබලා දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර කතිකාවත. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්‍යා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සීක්හා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් විරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. ආරාණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හෙයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හෙයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේවකෝ රාජකුමාර පංචිමානි පදානි අංගානි. ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති. සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරුස ධම්මසාරති සත්තා දේවමනුසානං බුද්ධෝ භගවාති. අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක් කමාය අසටෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කුමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි. යන මජ්ජිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය.
පබ්බා ජෙන්තෝපි සෝදෙත්වා පබ්බා ජේතයි වදාළ හෙයින් පැවිද්ද ලබාගන්නට පැමිණියන් වුවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දශසිල් ඇසීලයක පිහිටුවා පණ්ඩු පලාශයකු වසයෙන් සුදුස්සු තැනක නවත්වා හිරණ බණදහම් හා වත් පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතු. මහණ කිරීමට නුසුදුසු ප්‍රවිජ්ජා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සැඳහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතු. ජාතිභේද කුලභේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරක වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජි පිරිසගේ ලජ්ජි ධර්මයන් වෙනසි යා හැකි හෙයින් පරීක්ෂා කොට බහරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කර ගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි එං ඒවං නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්තාය සංවත්තති යතහින්දං භික්කවේ පාපමිත්තායි වදාළහේයින් සර්ව අනාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන්මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්ප යවහෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඥාත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දෑෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ඝනසංග නිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දසකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතු. කතිකාවත පළවෙනි කොටස නිමි. දැයි අපිට ලෝ ස්වාමීන් වහන්සේගේ වටිනාකම පේන්නේ ඒ ධර්ම රැකගෙන ගියොත් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න ඇති වුණොත් ඔය කතිකාවතේ විදිහටම විසඳන්නත් පුළුවන්. එතකොට
කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳෙන්නත් ඕන. නැත්නම් ලොකු සංස්ලා බොරු. ඒ නිසා අපිට කියලා තියෙන සමානයකට සැරයක් සමාන දෙක සැරයක් ඕකේ වන්න කියලා ඉතින් අපිට අත්‍තර සමාන දෙක සැරයක් හම්බෙන්නේ නැහැ. අපි සමාන තුනකට සැරයක් නිතිපතා ධර්ම සාකච්ඡා පැවැත්වුවොත් ඔව් අපි සිහිපත් කරගන්නවා. නොකොහෙන් හොයාගත්තේවත් දන්නේ නැහැ. නමුත් එහෙම හිතන්න දෙයක් නැහැ. ඔක හෙට ගලින්ම ත්‍රිපිටකේ තියෙනවා. ඉතින් ඒක කියන ප්‍රායෝගික පැත්ත නැති වුණොත් අනිත් කිසි එකක් හරියන්නේ නැහැ. අන්ත ඔක්කොම කටකෝලක් වෙනවා. ඉතින් අපි වැඩ කරන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වැඩ නොකර හිටියොත් නම් මොනම ප්‍රශ්නයක් නැහැ. වැඩ කරනකොට පිළිවෙලක් තියෙනවා. ඒක තමයි තේරවාදී කියන්නේ. එන්නේ ගැටුමක් ඇති නොවන විදිහට ඉතින් විතක්ක ਵਿਚාර පහල කලබල වෙන්නේ නැති වෙන විදිහට හසුරව ගන්න අපි ඉස්සරහට පැයක් විතර අපි තව ධර්ම සාකච්ඡාවක් කරමු. මේ ධර්ම සාකච්ඡාවේදී අපිට ක්‍රම සහ විදි ඉදිරිපත් වෙනවා. අපිට දැනටමත් වෙලා තියෙන ප්‍රශ්න අනුව දැමිට ඕන වෙලා තියෙන කමඨාන් සුද්ධ කිරීම අනුව දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ගොඩේ නැහැ. ඒක ඉතින් එක එකනා එක එකනා වෙනස්. නමුත් මේ ලොකු සාංශය ලියලා තියෙන විවස්ථාව යෝගාවචර දිනචරියාව ඕක කරුණු පහක් තමයි හිතන්නේ අන්තිම කාලේ ලොකු සාංශය අල්පෙඩියා කරා. නැත්නම් ලොකු සාංශික මුළු ජීවිත කාලෙම එකතු කරපු දිනචරියාවෙන් තමයි දිනපොත්වලින් තමයි ටික හදලා තියෙන්නේ. ඒකත් ලොකු සාංශයෙන් නන්දමයි හැදුවේ. අද සංස්ථායි කොහොක්වත් ඔවා කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ මොනවාද ඊට වඩා බොහෝ වැදගත් වැඩ වගේක් කරනවා. ඒ කිරිල්ල කොහොමද කියනවා නම් ඒ කෙනාට අර ලොකු සාංශික කවුද කියන එක දන්නෙත් නැහැ. කරන වැඩේ මොකද්ද කියන එක දන්නෙත් නැහැ. ඉතින් ආචාර්යත්‍ය ගුණා බැඳ වගේ හැම තැනම ප්‍රශ්න. හැබැයි ඒක නම් මන් දන්නේ මට හරිම ලාභයි. මගේ පැත්තෙන් බලනකොට ඒකම තමයි මගේ කමටහන්. කාගේ ප්‍රශ්නයක් අහවත් නම් තාම සමීපව සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා බලනවා කොහෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අමාරුම දේ තමයි මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙච්ච එක කරන්න මේක කියලා දෙන්නේ. මේක කිසි ප්‍රශ්නයක් නැහැ මෙන්න මෙතන ප්‍රශ්න තියෙන කිව්වහම ඉතින් කියන්නේ නෝ ඒක නෙවෙයි ප්‍රශ්නේ මේකයි මේක නෙවෙයි ප්‍රශ්නේ ඒකයි කියලා. මමත් අවුරුදු 72ක් වයසයි කියන එක මතක නැතිව කට්ටියට. ඒ කියන්නේ මම සරුවඥයි මම ලොකු සාන්තරත්වයේ ලොකුයි එහෙම නැත්නම් මේ කියන ප්‍රශ්න මත වෙච්ච එක නෑ යටපත් කරන්න හදනවා කියන එක නෙවෙයි තියෙන්නේ. හරි අමාරුයි ඔය මාන්නකාරකම නිසා. ඒ නිසා අපි නිතර නිතර මේ විවස්ථාව කියවීමෙන් අපි අපේ නියතමානිකම දෙන්නන අතර ක්‍රියාවත් කරනවා. ඉතින් ඒ අංකය දැන් සමත්යි. වෙන කාට හරි ගැන කියන දේක් තියෙනවා නම් අපි බලමු. එහෙම නැත්නම් අපි යනවා අද සැප්තැම්බර් 1ද? අගෝස්තු 31යි. අගෝස්තු 31 වෙනදා ධර්ම සාකච්ඡාවේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාට අදාළ මාතෘකාව අපේ සම්මුතිය අනුව අපි පිටවගත් එකට අපි යනවා. අපි ඒකටත් උත්තරානන්දගරු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා ඒ ටික ඉදිරිපත් කරන්න කියලා සභාවට. අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය 448 වෙනි පිටුවෙන් පටන් ගන්න තියෙන ලොකු ස්වාමීන් වහන්සද අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන අට්ඨ ධම්මා සම්මදක්ඛහතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ අට්ඨ. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද අට්ඨ ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සසන දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සීලු දෙනාම විසින් සමගවැ ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම අට දෙනෙක් දෙයත් අට විමොක්ඛා. රූපී රූපානි පස්සති අයං පටමෝ විමොක්ඛෝ. අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අයං ဒුතියෝ විමොක්ඛෝ. සුභං තේව අදිමුත්තෝ හෝති අයං තතියෝ විමොක්ඛෝ. සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තංගමා නානත්ත සංඥානං අමනසිකාරා අන්තෝ අනත්තෝ ආකාසෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරති අයං චතුත්තෝ විමුක්ඛෝ.
සබ්බසෝ ආකාසා නංචායතනං සමතික්කම් සමතික්කම්ම අනන්තං විඤ්ඤානන්ති විඤ්ඤානං චායතනං උපසම්පජ්ජ විහෙරති අයං පංචමෝ විමුක්ඛෝ. සබ්බසෝ විඤ්ඤානං චායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං චට්ඨමෝ විමුක්ඛෝ. සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං සත්තමෝ විමුක්ඛෝ. සබ්බසෝ නේව සංඥා නාසඤ්ඤායතනං සමතික්කම්ම සංඥා වේද ිතං නිරෝධං උපසම්පජ්ජ විහෙරති අයං අට්ඨමෝ විමුක්ඛෝ. විමෝක්ෂ අටක රූප ධාන ඇත්තේ නීල කසින රූපාදී රූපයන් ධාන ඇසින් දකි. මේ පළමු විමෝක්ෂයයි. ආධ්‍යාත්ම රූපේහි රූප සංඥා නැත්තේ බාහිර රූප දකි. මේ දෙවැනි විමෝක්ෂයයි. දහන් ඇසින් පිරිසිදු කසින අරමුණු නැත් අරමුණු දක්නේ සුභ යැයිම එහි ඇලුනේ වෙයි. මේ තෙවැනි විමෝක්ෂයයි. සර්වප්‍රකාරයෙන් රූප සංඥා නික්මීමෙන් ප්‍රතික සංඥාවන් පහව යෑමෙන් නානත්ව සංඥාවෙන් නොමෙනෙහි කිරීමෙන් අහස අනන්තයයි ආකාසානංචායතනයට පැමිණ වෙසෙයි. මේ සතරවන විමෝක්ෂයයි. සර්වප්‍රකාරයෙන් ආකාසානංචායතනය ඉක්ම විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණංචායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්ෂයයි. සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණංචායතනය ඉක්ම කිසිත් නැතැයි ආකින්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්ෂයයි. සර්වප්‍රකාරයෙන් ආකින්චඤ්ඤායතනය ඉක්ම සංඥා වේද ිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්ෂයයි. අතිකෝ ආවසෝ තේන එහි සනස. එතනින් පස්සේ සනස ආය අර අවසන් කරන කොටස තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය කියන්න ඕනේ අපි බලන ඉන්නවා කතා අරගෙන එක්ක ඉවරයි කියන්න ඕනේ. එහෙම නැත්නම් තව තියෙනවා කියන්න ඕනේ. ඒක ප්‍රසන්ට් එකේ අතේ තියෙන වැඩක්. ඉවර කරන්න ස්වාමීන් වහන්සේ. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන අට ධම්මා සම්මදක්ඛතා තත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතින්දං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. එවත්නි දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද අට ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සසුන දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සීල දනාම විසින් සමගව ගෙය යුතු විවද නොකළ යුතු. ඒ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. අවසන් ස්වාමීන් වහන්ස. එති මේකදී මේ සංගීතිකාරක ස්වාමීන් වහන්සේලා මේක සංගීති සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඒක විස්තර කරනවා සමගිව ගැයිය යුතු විවද නොකළ යුතු කියලා. ඒ නිසා මේවා විවේචනය කරන්න ඕ වාද කරන්න අපිට කිසිම අයිතියක් සරුවචන් වහන්සේ හෝ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ කියලා නැහැ. නමුත් අපි පිටිව පැයක් විතර අනිතින් කයිවර කියනවා තමයි. ඒකෙන් කරන්නේ අපි අද එකතුව ගායන එක. ඒක සංගායන කියලා කියන්නේ සමගිව ගායනෝ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒවා අපි විවේචනය කරනවා හෝ ඒකට යමක් අපිට එකතු කරන්න තියෙනවා හෝ නැහැ. නමුත් අපිට පුළුවන් අපි ළඟ දැල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට මේ විමුක්ත අටක් තියෙන ලෝකයේ විමුක්ත අටක් තියෙන මනුස්ස මනසට අපි කොහොමද ප්‍රශ්න දාගන්නේ කියන්නේ. එහෙම නැත්තම් කියන්න ඕනේ මේ අට තමයි මනුස්සත්ව ප්‍රතිලාභය කියන්නේ. ওই විමුක්ත අටම අපේ හිතේ තියෙනවා. නමුත් අපි කොහෙදෝ නැති ප්‍රශ්න වර්ගයක් අරගෙන මට මේ එකක් බෑ දෙකක් බෑ තුනක් බෑ හතරක් බෑ කියන කියන්නේ නැහැ. හැබැයි ඒක නොකිය කියනවා. ඉතින් ඒක නිසා මේ අටේ අහවල් එක ලොකුයි අහවල් එක පොඩි කියලා එහෙම කක් නැහැ. අටම පෙන්නන්නේ මනුෂ්‍ය මනසක තියෙන ප්‍රභවය. මනුෂ්‍ය මනසක තියෙන විභව ශක්තිය. පොටෙන්ෂියල් කියලා මේකට කියනවා. නැත්තම් පොසිබිලිටි කියලා කියනවා. මේ පොසිබිලිටි එක දන්නේ නැති වෙච්චාම මනුෂ්‍ය තිරසං විදියට බහැලා කතා කරනවා. ඒකට විමුක්ත අටම නැති කාම ලෝකෙමයි ගිලී සිටින්නේ. ඉතින් ගිලී සිට මනුෂ්‍යයාට ඇත්තට ඒක විශ්ලේෂණය කරන්න බැරි ප්‍රශ්න තමයි. බුද්ධ දිමානවය කියලා කියන්න බෑ මා මේ මොකද මේ වානරය කියලා නම් කියන්න පුළුවන්. වඳුරු මනස. ඒ හේට දුවනවා මෙහෙට දුවනවා පයින්නවා. ඒ ඔක්කොම තියෙද්දි
ඒක වැදගත්ම කැලේ තමයි සංගායනා කළ යුතු දේ තමයි අර මනුෂ්‍යගේ ඇතුලේ තියෙන විවුස්තාට තියාගෙන තමයි මේ අත්යෙන් අතරපයි. මේ කවුරු හරි නතරලා කියන්න ඕනේ. ওই අත්යෙන් අතරපයින් දිනන්න බෑ. එතකොට වෙන්නේ අර ඇතුලේ තියෙන විවුක්තියට හිතන්නේ නැහැ. බාහිරවර්ති වෙන්නේ. ඒ බාහිරවර්ති වෙන එකේ තමයි මායя කියන්නේ. බුදුජානනාංශ කියන්නේ අධ්‍යස්ථාවර්ති. ඇතුළත හැරෙන එක. ඒක පෙන්වන තුන්වෙනි එකේ ලස්සනට ඇතුළත අරූපයට සමවැදිලා බාහිර ලෝකයේ තියෙන රූප දකිනවා. ඒත් විවුක්තිය. මම ඉන්නේ මහ විශාල කක්ක වලක. හැබැයි ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මම ඉන්නේ ඔය එකක්වත් ගා ගන්න නැතුව. හැබැයි ගාගත්ත නිසාට බඩු ෂුවර්. බඩු බනි. ඉතින් ඒවත් තියෙනවා කැට පිටින්. ඒක දරා ගන්න බැරි තරමට තියෙනවා. ඉතින් ඒක එච්චරම වැදගත් දෙයක් නෙමෙයි මම පෙන්වන්න හදාගන්නේ. මම පළවෙනි එකම ගත්තොත් අපි රූප ලෝකේ මාර්ගයේ අරූප ලෝකේ කාම ලෝකේ අතහරි. ඉතින් ඒක තමයි සර්වඥාන්සේ 15 වෙනි ඉස්සරලා ඉන්දියාවේ තිබිච්ච තත්ත්වේ. ඊගේ අතාරිනෝ මුඛාකාරී රූපයක් රූප කර්මස්ථානයක් අරගන්නෝ. ඒකේ හිත පවත්තන හැම වෙලාවෙම අර කාම ලෝකයේ තියෙන දාසභාවයත් දාසභාවයේ මිදීම නම් වූ විමුක්තියත් ඒ වගේම ඊගාවට තියෙන තව හතක් වෙච්ච විමුක්තායතනත් මේකත් එක්ක අටයි. මම කැපයි. මට උරුමයි. ඔය මිනිස්සු ඇවිල්ලා අනම්මනම් කිව්වට, යක්ෂය ඇවිල්ලා මොනවද කිව්වට, කෙලෙස් ඇවිල්ලා මොනවද කිව්වට ඒ හැකියාව මගෙන් අයින් කරන්න බෑ. ඒක මම මේ manussත් ප්‍රතිලාභයත් එක්ක හම්බෙච්ච ධර්ම දායාදයක්. ඉතින් කතා කරන මනුස්සය පෙන්නන්නම හැදන්නේ මට ඒ දායාදේ නෑ. මට තියෙන්නේ මේ කක්ක බලන්න හතරපර අති කොන කක්ක තියෙන්නේ ලැත්ත. ඒත් ඒ කක්ක කොච්චර තිබ්බත් අර පොටෙන්ෂල් එක, අර පොසිබිලිටි එක, අර විභව ශක්තිය කාටවත් එහෙම නැති කරන්න බෑ. ඉතින් ඒක විද්‍යාවෙන් පෙන්නන්නේ ඒ විභව ශක්තිය කැටි ගැහිච්ච තැන තමයි රූප ධර්ම කියලා කියන්නේ. පරමාණු, අණු, අණු පරමාණු, කලාප, ඉන්ද්‍රිය ගොඩ ගැහිලා යනවා. නමුත් ඒ ගොඩ ගැහින හැම එකටම ගුණාංග දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඒක ඒකටම ආවේනික බරක්, ස්පෙસિෆික් ග්‍රැවිටි කියලා එකට කියන්නේ. ඒකට කියන්නේ විශිෂ්ට ගුරුත්වය කියලා. ඒ බරේ හැටියට ඒක පොළොට ඇදගන්න. දෙක එයාටම ආවේනික වේගයක් තියෙනවා. ওই දෙක විතරයි තියෙන්නේ අංශවල. ওই දෙක විතරයි තියෙන්නේ රූප ධර්මවල. ඒක තමයි අපි මේ ගෑනු පිළිමේ ආරම්භණ බෙදාගෙන නටන්නේ. ඉතින් මේ රූප ධර්ම හරි මවන්න පුළුවන්, හිත රැස් කරගන්න පුළුවන්, උඹ කියා ගන්න පුළුවන්, මගේ කියා ගන්න පුළුවන්. හැබැයි ඒක දෙන්නෙම විමුක්ත ආයතන අට වහලා දාන එක විතරයි. ඉතින් අපි ඒක දැනගෙන දැනටම ළඟ ඉස්සරහට මතු වෙලා තියෙන්නේ මේකයි කියලා අරගෙන මේ රූප කොටස් බල බල ඉන්නකොට මේ හැම රූපයක්ම ශක්ති පුඤ්ජයක් බව E=mc² කියන එක. එනර්ජි E සමානයි m කියලා කියන්නේ mass, ද්‍රව්‍ය කොටස්, ද්‍රව්‍ය කොටස, ද්‍රව්‍ය ගොඩ වැඩි කිරීම ආලෝක වේගයේ වර්ගයේ. ඒ කියන්නේ හැම ද්‍රව්‍යයක් තුළම ශක්තියක් තියෙන. ඉතින් දන්න දවස මේක කර තියාගෙන අයියෝ බරයි, අයියෝ අමාරුයි, මට ඇවිද ගන්නත් බෑ කියලා නටන්නට ඉනෝ. නමුත් ඒක තුළ තියෙන ශක්තිය දැක්කම හැම වස්තුවක් තුළම, ද්‍රව්‍යයක් තුළම ශක්තිය තියෙනවා කියන එක ඉගෙන ගත්තේ අයින්ස්ටයින්ගෙන් පස්සේ. ඊට ඉස්සෙල්ලා අපි ද්‍රව්‍ය වෙනයි ශක්ති වෙනයි කියලා දෙකක් කියන්නේ හිටියා. හිත වෙනයි, කය වෙනයි. ඉතින් ද්‍රව්‍ය තමයි මැන්නේ විද්‍යාඥයා. හිතේ තියෙන ශක්තිය තමයි කිව්වේ පල්ලිය. ওই දෙක එකතු වෙන්නේ නැහැ. විද්‍යාවට කවදාකවත් ආගම ගත්තේ නැහැ. විද්‍යාවට කවදාකවත් හිත කියන එක, නාම ධර්ම කියන එක ගත්තේ නැහැ. ඒවා গুপ্ত ධර්ම කියලා ගත්තේ. ඒවා ගූඪ ධර්ම. ඒවා මැජික්. ඒවා දෙයන්නාන්ති. ඒවා මේ අද්භූත බලවේග. හිතා ගන්න බැරි දේවල් කියලා තමයි මේ පෙන්වන්නට පටන් අරගත්තේ. ඒක තමයි ඒකේ රජුරුව තමයි අයින්ස්ටයින් මේ නිව්ටන් කියලා කියන්නේ. අයිසක් නිව්ටන් තමයි මේ ද්‍රව්‍ය මෙහෙමයි, ශක්ති මෙහෙමයි කියලා හදාගෙන තමයි අපි අඟහරු ලෝකයට ගියා, හඳටත් ගියා, ආක්ටික් ප්‍රදේශ වලට ගියා, උතුරු කුරු දිවයිනට ගියා. හැබැයි අපි දැනගෙන හිටියේ නෑ මේ අපි ශක්තියක් තුලයි කරකෙන්නේ කියලා. අපි කියන්නේ වස්තු තුල කරකෙන්නේ කියලා. ඒක තමයි අපි කියන්නේ ඒ පෘථග්ජන භාවය. එහෙම නැත්නම් ඒ වස්තු බවට කැටි වෙච්ච මෝඩකම කියලා. ඉතින් ඒක ශක්තියක් බව දන්නවනම් අසුචි වල ශක්තිය තියෙන්නේ. රත්තරන් වල ශක්තිය තියෙන්නේ. සෙමසතු වල ශක්තිය තියෙන්නේ. හැමදේම තුල තියෙන ශක්තිය දකින්න නම් මේ ද්‍රව්‍ය
සා අද්‍රව්‍ය කියන මේ දෙක හදාගත්තේ මගේ හිතින්, මෝඩයාගේ හිතින්. ඒ ඕනෙම කක්කාවක් තුළ ශක්තිය තියෙන ඕනෙ ශක්තියක් තුළ අම කැටි ගැහිලා එම කැටි ගැහින්නා වගේ ලෙඩක් කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඉතින් ඒක දැනගන්න මට්ටමක් තමයි ඔය තුන්වෙනි විමුක්ත ආයතන කියලා කිව්වේ. අනේ තුන්වෙනි විමුක්ත ආයතන ආයතනයක් ඒ පාළි වචන ටික කියවන්න ආයතන තුන්වෙනි කොටසනේ සනස අපි අටක් කිව්වනේ, තුන්වෙනි එක තේරුම් කරලා කියන්න පුළුවන්. එහේ සනස. ඔව්. තුන්වෙනි එකේ පොඩි කොටසයි තියෙන තුන්සනස. සුභන් සුභන් තේව අදිමුත්තෝ හෝති අයං තතියෝ විමුක්කෝ. ආධ්‍යාත්ම රූපී සුභන් තේව අදිමුත්තෝ හෝති. සුභං තේව අදිමුත්තෝ හෝති. එහේ ස්වාමීන් වහන්ස. ආධ්‍යාත්මික කියන්න හදපේක මොකක්ද? ඊට පස්සේ හතරවෙනි කොටස තියෙන ස්වාමීන් වහන්ස. ඔව්. සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තංගමා නානත් සංඥානං අමනසිකාරා අනත්තෝ. එකේ ඉඳලා කියවන්නකෝ, එකේ ඉඳලා කියවන්නකෝ, මං හරි දැන් නැත්තර කරන්න. එක කියවන්නකෝ විමුක්ත ආයතන සිත් එක. රූපී රූපානි පස්සති අයං පටමෝ විමුක්ඛෝ. අජ්ජත්තං අරූප සංඤී බහිද්ධා රූපානි පස්සති අයං ဒුතියෝ විමුක්ඛෝ. මට ඔන්නේ දෙකේ නෑ, මම ඒ වරද්දාගත්තේ. අජ්ජත්තං අරූප සංඤී ඇතුළත දන්න මේක හිස් කියලා. මලකට පියාණ පණිත් කියලා දානවානේ. ඉන්න තැන මතකත් නැති වෙනවනේ. මොනම දෙයක්වත් නැත්නම් දෙනවනේ. නමුත් අපිට එහෙම හිතියට මම නැගිටitar පස්සේ කයි තියෙනවනේ. ඊට පස්සේ මගේ හතුරා ඉන්නවමනේ. මිතුරා ඉන්නවනේ කියලා බහිද්ධා රූප සංඤී තියෙනවා. ඇතුළත අපි සම්පූර්ණයෙන්ම නැහැ කියන තැනට යනකම් යන තැනුත් තියෙනවා. 100%ක් නොවුනට. මේ කවුරක්වත් මේ අහන කවුරක්වත් ඒක අත්දැකලා නැත්තේ නේ. ඒ වුණාට දැන් නම් එහෙම තමයි. ඒ වුණාට නැගිටitar පස්සේ මොකද වෙන්නේ? සතිය නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? සමාධිය නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අර කක්කාව ආයෙ වහයලා ගන්නවනේ කියලා එයා අර නැවත නැගිටitar පස්සේ තමන්ව කෙලසන්න පුළුවන් ආගන්තුක උපක්ලේශ ගැන සංඥාවක් තියෙනවා. ඒ සංඥාව ඇති යාට සම්පූර්ණ අමනුෂ්‍යෙක් වෙන්නේ. ඒ සංඥාව ඇති යාට සම්පූර්ණ තිරිසනෙක් වෙන්නේ. ඒ සංඥාව ඇති කෙනෙකුට මේක අසත්‍ය කියලා හිතන්නත්, ඒක අසත්‍ය නෙවෙයි ඇත්තටම සත්‍යමයි. මම දැන් ඇතුලේ විවේකීව ඉන්නවා, බුලට් වදින්නේ නැති කාමරයක. එළිය යුද්ධ යනවා. නැත්නම් මම බංකරයක් ඇතුලේ ඉන්නවා, යුද්ධ යනවා. දැන් නම් මෙහෙම ඉන්න පුළුවන්, මට හැමදාම මේක ඉන්න බෑනේ. මම දැන් එළියට යන්න එපා. යාරද මිසයිල් වදිනවා, බෝම්බ වදිනවා, ස්නයිප ප්‍රහාර එනවා. ඉතින් අනේ මැරෙයිදෝ කියලා ඇතුලේ ඉන්නේ දැන්. හැබැයි අර බාහිරේ තියෙන දේවල් ගැන කල්පනා කරනවා. ඒකත් එක විමුක්තියක් බුදුහාමර කියන්නේ. කක්ක ගොඩේ හිටියට තමන් ගෑවිලා නැහැ. ඉතින් අන්නේ தত্ত্বය භවනා ලෝකේ ඉන්න හුඟ දෙනෙක් අත් විඳිනවා. එයා සමාදන් වෙන්නේ අර බාහිරේ ඕන වෙලාවක ඉන්න පුළුවන් කරදරේ මිසක් ආවකාලිකව අස්පන අස්පන අපිට මේ දැනට තියෙන විවේකේ විමුක්තියක් බව මතු කර දෙන්න බුදුබණක් අවශ්‍යයි. ඒක බෙල්ල දෙන්න සාරිපුත්තු සාන්ති කෙනෙක් අවශ්‍යයි. ඒක තේරෙන්න මේ වගේ සාකච්ඡා කරන්න ඕනෙම පිරවැටලා ඉන්න අපරාධකාරයෙකුට හෝ ඕනෙ කුඩුකාරයෙකුට, එහෙම නැත්නම් ඕනෙ මේ හිත මැරෙන්න ඉන්න පිළිකා රෝගියෙකුට, නැත්නම් තමන්ගේම තාත්තාටින් දූෂණය වෙච්ච ළමා අපරාධයට ලක් වෙච්ච ළමයෙකුට වුණත් එයාට ඒ වෙලාවේ කරදරයක් ඇති වෙන්න පුළුවන්. නෑ හිත තියෙන්නේ අනේ මං වගේ කාලකන්නේ. අනේ මට අරයා මෙහෙම කරයි මෙහෙම කරයි, මං ඉන්නේ මරලා ඉස්තුවේ, මම හිතන්නේ මරලා දමාවි, මම ඉන්නේ පිළිකාවක, හිතන්නේ මැරෙනවා මං, නැත්නම් මම ඉන්නේ හොඳටම කුඩු ගහලා අනිවාර්යයෙන් මං දන්නවා ඉස්සරහට මම මොලේ නරක් වෙනවා කියලා. කියලා අර එන්න තියෙන කරදර අර වර්තමාන මොහොතේ තියෙන පිවිසුරුකම කෙලෙසේ. නාගමාණික්යක් අස්වැබෙට්ටකින් වහලා දානවා. අස්වැබෙට්ටකින් වැහුවට නාගමාණික්ගේ කාන්තිය නැති වෙන්නේ නෑනේ. එයාට ඒක දැනගන්න ඕනේ. මේ අරස්සාවට මේක හොඳයි. තිබ්බොත් නෑ හරි ඇවිල්ලා ඔබ පිළිනවා. දැන් අසවෙට්ටිකේ වහලා තියෙන්නේ. ඇතුළත තියෙන පිරිසිදුකම. නැත්නම් පිට තියෙන කක්කාව තමයි අපි සමාදන් වෙන්නේ. ඉතින් ඒක එයාගේ මානව අයිතිවාසිකම. ඕන කෙනෙකුට ඉව සමාදන් වෙලා අනේ මං වගේ කාලකන්ණේ කීකේ ඉන්න පුළුවන්. බුදු කෙනෙක් දකින්නේ ඒකෙන් එයාගේ අජ්ජත්වෝ තියෙන විමුක්තිය නැති කරන්න බෑ කියලා. අපි නිල්ලම සාකච්ඡා කරගෙන ඉන්නකොට ඒක හිතේ ගොඩක් කාලවට මේ පෙන්ෂන් ගිය ගුරුවරු. ඉතින් ඒගොල්ලෝ දාරුවත් එක්ක ඇවිල්ලා අමුතු උපසම්පදාවකුත් කරලා සරස්වති පූජාවලුත් තියලා බේත් පූජාවකුත් තියලා දේශන දෙනවා. මේ දේශන දීපුව සමහර අය මොකක්වත් නැහැ අපිට මෙහෙම යන්න පුළුවන්, ජීවුණත් කමක් නැහැ, අපිට විමුක්තිය ලබන්න පුළුවන් කියලා කියනවා.
අනික් කට්ටිය කියන එහෙම කිව්වට ඉතින් මේ ප්‍රශ්නනේ මේ ප්‍රශ්නේ මේකට උත්තරේ මේක උත්තරේ මේක උත්තරේ මේක උත්තරේ කියලා අර ප්‍රශ්න පැත්තෙන් සභාව ආමන්ත්‍රණය කරනවා. රත්නාකර මහත්තයා මයින් අහනවා දැන් ඔබතුමා කතා කරනකොට කතා කරන විමුක්තියට ආමන්ත්‍රණය කරලද කක්කාවට ආමන්ත්‍රණය කරලද ඕනම කෙනෙක් තුළ තියෙන විමුක්තියට ඉස්මතු කරලා දීලාද කතා කරන්නේ නැත්නම් කක්කාව කක්කාව කතා කරලා කට්ටිය තමයි කරුණාවන්තයි කියලා කියන්නේ. විමුක්තිය ගැන කතා කරන එක ප්‍රඥාවන්තයි. ඉතින් මේකේ මිනිස්සු හරි කැමති කරුණාවට. ප්‍රශ්න අරගෙන ඒව කපලා කොටලා මේ මේ ෆෘට් කල්ල දදනවා කැටසැලට හදනවා නානා ප්‍රකාර දේවල් හදනවා. නමුත් කතා කරලා බැලුවොත් මොන කක්කාවකටත් ඔබේ තියෙන විමුක්ති ආයතනේ කෙලෙසිලා නැහැ. ඒක සමාදල්ලයක්. මොකක් කක්කාව සමාදන් වුණොත් කෙලිම මාර පාක්ෂිකයි. ඒ මාරයා කියන්නේ නැහැ එහෙම. එයා කියන්නේ හරිම කරුණාවන්තයි. අනුන්ගේ ප්‍රශ්න විසඳනවා. ඒ ප්‍රශ්න මුලාවෙන් මුවාවෙන් තමයි ලෝකෙ දිහා බලන්නේ. හරිම ප්‍රායෝගිකයි කියලා. මේ අම්මට බලා ගන්න කියන්නේ ඒක. මේ අපිට තියෙන විමුක්තිය හිටපු අයව නේම ඔතේ ගමුන්ට. එතකොට එතන ඒක නිකන් සූස්තියක් කියලා විමුක්තියක් කියලා කියන්නේ නැහැ. ඒ වෙලාවට සූස්තියක් කියලා. ඒ සූස්තියත් අපේ ජන්මදායයක්. අපි ගංජා ගහලා නෙවෙයිනේ ඔක ගත්තේ කුඩු ගහලා නෙවෙයිනේ ඔක ගත්තේ. අපි ගත්තේ කාම ලෝකෙන් වෙන් වෙලා වෙලාවකට ටිකෙන් ටික ආනපානෙ හෝ පිම්බි මැකිලිමින් හෝ මොනවා හරි මුලාවකින් හිත රැගෙන ඉනවා. බාහිර පස විශ්න්න යන්නේ නැහැ. යන්නේ ආරූඪ කරගත්ත අර කරුණාවකින්. ඒක කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස්ට්. තමන් හිතාගන්නවා මෙයාගේ ප්‍රශ්න මම තමයි උත්තරේ. මේ මගේ ක්‍රමේ තමයි ක්‍රමේ. මේක තමයි සමීකරණය. මෙන්න මේක මේ තමයි හදන්නේ. දිනවත් පැලෙන්න පැය ගණන් දේශන දෙනවා. ඊයම කවදාකවත් කියන්නේ උඹේ නිවන් ලබන්න පුළුවන් නැත්නම් දැන්නවත් තියෙන විමුක්තිය ওই ප්‍රශ්නෙන් කෙලෙසිලා නැහැ. මේ ප්‍රශ්න සාකච්ඡා කරුවොත් ඔළුව කෙලෙසෙනවා. ඕනේ කොට කියලා මේ මේ කතා කරමින් ඉන්න කියන්නේ මං මේ වෙලාවේ තියෙන ඒ මම දැන් මෙතන කියන ඒ විමුක්ත ආයතනේ ආශ්‍රය කරනවා නම් ඒකට මාරයට කිට්ටු කරන්න බෑ. මාරයට වීසා නෑ මේ පැත්තට. ඉතින් මේ මාරයට වීසා දෙන්නේ අපි කරුණා කරන්න කියලා. ඒක තමයි ජනපද විතක්ක, අමර විතක්ක, ඥාති විතක්ක ආදී වශයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නවමහ විතක්ක බෙන්ලා දීලා තියෙන්නේ. ඒක එකක්වත් ඇඟේ හැප්පෙන දේවල් නෙවෙයි. ඒවා මවාගත්ත දේවල්. ඒවා මං කළ යුතුයි කියලා පටවගත්තේ. ඒකට තමයි මේ වෙස්ටඩ් කියලා වචනේ පාවිච්චි කරන්නේ. මම මේ කළ යුතුයි. ඇයි ඒ? අරයට කරන්න පුළුවන් කරන්නේ. මේ මිනිස්සයා ඉන්නේ හරි අමාරු වෙන්නේ. ඌට තේරෙන්නේ මේ තමන්ගේ විමුක්තිය පාගගෙනයි මේ අනුන්ගේ විමුක්තියකට මේ බයිලා කතා කරන්නේ කියලා. මට මේ ලවචන කීයකින් මම කියන්නේ නැහැ. මොකද එතකොට මේ පක්ෂග්‍රාහී වෙනවා. ওই විමුක්තිය ගැන කතා කරන එක බයියේ. තමන්ගේ විමුක්තිය ගැන දන්නේ නැහැ. මා ලොකුට විමුක්තිය කතා කරනවා. අපේ ලොකු අයත් හිටියා ওই විමුක්ති පක්ෂේ. ඉතින් මං කියවා මාත්මේ දවසල කරනවා මම බලන්න මගේ විමුක්තිය. ඔයා බලන්න ජනතා විමුක්තිය. මට අදාළ නැහැ. මේ මොන කුණු හැපයක්ද මේ? තමන්ගේ වැඩක් බලා ගන්න නැතුව මේ අරයගේ මෙයාගේ දුක් කරගෙන හරි දුක පැකට් කරලා කැට කරලා විකුණනවා. මේ අනුන්ගේ දුක වවාගෙන කන පෙරේත හැත්තක් නෙමෙයි. එහෙම කෙනෙක් නෙමෙයි මගේ ප්‍රසාරවත්යන් වහන්සේ. ඉතල උඹ ගොඩවැයක්. ගොඩවෙලා පුළුවන් හරියක් කරපන්. මේ උඹ නරාවලේ ඉඳගෙන කක්කවලේ ඉඳගෙන අර ගාගෙන බාහිර රූප සංඥාවල් මේ ඇතුළත තියෙන අර විමුක්ති කාස් කෙලසගන්න පුළුවන් මානවයට විතරයි. ඒකත් ලොකු දෙයක් හැබැයි. ඒක ලොකු දෙයක්. ඒක ගැන දන්නව නම් විමුක්තයි. දන්නේ නැත්නම් එයා හිතන කොහොම කෙරුවකට අර බාහිර ප්‍රශ්න විසඳන්න ඕනේ අප්පා. මේ මට විතරක් නිවන් දැකලා පුළුවන් දෙයක් ආදිම ආත්මාර්ථකාමී. ඒක හරීම පටු දර්ශනයක් කියලා. අනේ මං නම් කියනවා මේ පටු දර්ශනේ මට නම් හොඳටම හොඳයි. මම ඕන කෙනෙකුට කියනවා එළවණන් එන්න මේ තමන්ගේ විමුක්තිය ගැන කතාකරනද මේ අරියාගේ මෑගේ ප්‍රශ්න විසඳලා මේ ප්‍රශ්න ලෝකෙ රවුම් කරන්න පුළුවන් කියලා හිතනවනම් අනේ එහෙම එකෙක් නොදකි නොපත නොදෝම එيشා මම කරන්නේ මගේ හිත හැම වෙලාවෙම පුරවලා තියන්නේ මොනවා හරි වැඩකින් පුරවන ලොකු සංසි කියනවා එහෙම නැති වුනොත් මේ හිතේ අකාය කම්මල වගේ අරියාගේ ප්‍රශ්න එනවා මෙයාගේ ප්‍රශ්න එනවා මේ මගේ ප්‍රශ්නෙට විසඳන්න මම මේ පොඩ්ඩක් පරියන්කයක් ගන්න හදනකොට මම මේ පැත්ත කරලා කටුකැලියටලා ඉන්න හදනකොට ඕම් බෞද්ධයද මම තමයි කරගෙන යන්නේ. ඔබට ඕනම වරෙන් කටුකැලියා විතරයි තියෙන්නේ විමුක්තිය. ඕන දැනක තියෙනවා. මේක අනුරාධපුරේ ඉන්න ඔබට එන්නයි තියෙන්නේ. හැබැයි මේක නෙවෙයි. ওই පෙන්නන දේ නෙවෙයි.
ඉතින් ගම්ම්‍ය වෙන්නේ මෙතෙන් ඩාවේ තමන්ගේ උත්තේන අනේ සාදු හරි මෙතෙන් දෙන හිවලත් හොඳයි මෙතෙන් දෙන වල්ලලියත් හොඳයි මෙතෙන් දෙන මොනරත් හොඳයි එහෙම නැතුව මේ එන්නේ මම අරට උදව් කරන්න මෙහාට උදව් කරන්න කියලා මම කරේ ගේට්ටුව ඇතුළට එන්නපා එහෙම මේ සමාජ සේවා ආයතනයක් නෙමෙයි මේක මම ගේ වරදොල හිතා ගන්න එපා හිතාගත්තා කියලා මට ඇති දෝෂයක් නැහැ මම නිකමට කියන්නේ ඒ වගේ වෙලාවල් වල මට ගිහි කාලේ දීලා තිබුණාම කරුණාරත් එච්චරයි මම කියන්නේ මම ඒක අයින් කළා දැන් වෙන නමක් ගත්තා මොකද ඔය කරුණාවෙන් කරන්න බෑ එහෙනම් මත්තත් ළමයි ඉදි සෑහෙන ගණක් මම කරුණ කරන්න ගියා තැපල් මාර්ගයෙන් ළමයි හම්බෙන්න මයිල මට ඒ තැපල් මොකක්වත් නැහැ මට මගේ ළමයි ඇති තමයි ලෝකේ ආරෙදී මාත් ගාලල් ඒ විශාල සාධක රාශියක් ඒ මම දන්නේ ඒක මම නෑ කියන්නේත් නෑ මම එහෙම මේ ඉම්පෝටන්ට් කෙනෙක් නෙවෙයි මට හැකියාව තියෙනවා හැබැයි කවදාවත් ඒකවත් මම මගේ කියා ගන්නෑ කවුරුත් එන්නේ නැහැ මට වාද කරන්න ඒක නිසා ඒ ඇතුළත තියෙන අර විමුක්ත ගතිය තද ආමන්ත්‍රණය කරන්නේ මේ තමයි බාහිරේ තියෙන ආගන්තුක උපක්ලේශ වලට ආමන්ත්‍රණය කරන්න කිව්වොත් අද බුද්ධ ආගම කියලා කියන්නේ අර බාහිරේ දින උපක්ලේශ වලට ආමන්ත්‍රණය කරන ආගම. බුද්ධ ධර්මය කියන්නේ අන්නේ කුණුවර්ප මැද යුක්තියක් තියෙනවා. සංගීති සූත්‍රයක් කියන එකක් තියෙනවා. මේ සංගීති සූත්‍රයේ සමගිව ගයන්න වාද කරන්න එපා. වාද කරන්න බෑ. මොකද ඒක සර්වඥාන්සේ අද්භූත දෙයක් නේ. අපි මොනවද මේ කියපාන්න හදන්නේ? මේ බුදු ආනත බොරු කියලානේ කියන්න හදන්නේ. නෑ 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 අත්‍යත්ත විමුක්තිය යන්න බෑ. බාහිර විමුක්තිය හොයන්න නැතුව නැත්නම් අජත්ත විවේකී බුද්ධ විඳිට බෑ බාහිර රූප සංඥා නැතුව ඉතින් ඒක මල කෙලියක් ඒ මේ මුළු ලෝකෙම මට්ටම් කරන්න එපා ඊශ්‍රායල් යුද්ධ නතර කරන්න එපා රුසියාවේ තියෙන යුද්ධ නතර කරන්න එපා මේ තියෙන මාෆියා සංවිධාන නතර කරන්න එපා මේ තියෙන කුඩු ගැහි නතර කරන්න පිස්සු ගොයි දායිනල තිබුණු දේවල් එකක්වත් අලුතෙන් ඇවිල්ලා නැහැ වැඩි උනායි කියලා පෙන්වන්න හදන යක්කුත් කරන්න හදනේ මේ අපි වගේ වැත්තකට ඉන්න මිනිස්සුන්වත් ඉන්න දෙන්නේ නැහැ. ඌව අදාළ නැහැ නිවනට. අටක් නිවන් තියෙනවා. ඒක උපදිනකොටම අපිට ලැබිලා තියෙන එකයි දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. ඒක තියෙනවා හැබැයි මට්ටම් තුනක්. රූපී අත්ත්ව ප්‍රතිලාභේ නැහැ. ඕලාරික කාම අත්ත්ව ප්‍රතිලාභේ රූපී අත්ත්ව ප්‍රතිලාභේ අරූපී අත්ත්ව ප්‍රතිලාභේ. ඉතින් අපි මේ කටුකැලියා වගේ නීසන්වානේ වගේ දැන් හදාගෙන තියෙන්නේ ඒ රූප කාම ආත්මය නැත්නම් කාම ලෝකය අත්පත්ලාවේ ඕලාරික අත්පත්ලාවේ යට කරන රූපී අත්පත්ලාවේ රූප කර්මස්ථානික එක චිත්තක්ෂණයක ඉන්නවා හා හරි ඒ කියන්නේ ඒක ලොකු ප්‍රභවයක් මිනිස්සුෙකුට තියෙන ඒක තමයි ආගම ධර්ම කියලා කියන්නේ හරියන්නේ නැති වෙන්න පුළුවන් හරියලා තියෙන හැබැයි උඟ දෙනකොට අපි හිතන ප්‍රේරි හරි ගිහිල්ලා තියෙන්නේ ආනේ ඒකේ ඉඳගෙන ආයේ කාම ලෝකෙ හිත හිත ඉඳ යන්න එපා දෙක තියන්න බෑ ඒකට ඒක චිත්තහත් හවාරිසු පුත්ත කියන පොට්ටපාදගේ ගෝලයා පොට්ටපාද පරිබ්‍රාජිකේ ගෝලයා බුදුහාමරට කෙලින්ම කියනවා. සාංශ මේ කාම ලෝකේ ඉන්න මිනිසෙකුට රූප ලෝකයක් ගැන හිතන්න බෑ. රූප ලෝකෙට ගියාට පස්සේ කාම ලෝකයක් කල්පනා කරනවා කියලා කියන්නේ කිරි කලෙයි ගොම කඳුලයි. එහෙනම් කිරි කලෙයි ගෝමුත්‍ර කඳුලයි. අර මුළු කිරි කලෙම ඉවරයි. එයාට අරූපී ලෝකේ හිතන්නත් බෑ. මොකද යා රූප ලෝකේ සමාදන් වෙලා ඉන්නේ. ඒක තමයි දෙවෙනි එක. ඒක සර්බංග අත්පත්චංග සමන්නාගත්ත ඕලාරික කයේ හේවනල්ල. අපි වාඩි වෙලා ඉන්නකොට පේන්නේ. උගක් භවනා කරන කෙනාට ඒ කයත් අමතක වෙලා ඒ ආනපානෙත් අමතක වෙලා ඒ සතියක් තියෙනවද නැද්ද කියලා දන්නේ නැතුව එතකොට යාට කාම ලෝකයක් ඇත්තෙම නැහැ. අර්ථවිච්ච රූප ලෝකයක් අස්පනා පිට ජී වෙලා බොද වෙලා වඳ වෙලා අපිලිවලට ගිහිල්ලා අක්‍රමිකතාවයටපත් වෙලා අලුතෙන් ආපු වචන තමයි අන්ධ වඳ වෙලා යන මොනක්වත් නැත්තකට එතකොට යාට තියෙන්නේ අරූපී හෝ සූක්ෂම රූපී අත්පතිලාද එතකොට එයා හිතන්න අරකයි මගේ මේ වෙලාවේ මෙහෙම ඉන්නකොට ලේ ගමන් කරනවද හෘද වස්තු ගෑනවද ඉස්නායි තියෙනවද කොණ්ඩේ වැවෙනවද දක් වෙනදී කල්පනා කෙරුවොත් ඉවරයි. එතකොට අර අරූපීක ඉවරයි. ආයේ එනවා ජීවිතේ මල් විහිම්පල්. හැබැයි එයාට ඒ අරූපී තැනට ගිහිල්ලා ඒකෙම ඉන්න මේ ආත්ම පිනකින් නම් කරන්න බෑ. ඒක නම් පෙර ඉඳලා ගෙන ආපු කුසල කර්මයක් තියෙනවා. ඔබට ලැබුණ විශාල
බාධාවකින් තොර වැටකොට බැමි නැති ඝර්ෂණිකින් තොර තැනක්. ඔතන මමයක් නැහැ, ඔතන වචනත් නැහැ, ඔතන සීමා මායාවකුත් නැහැ. පුළුවන් නම් ඕක වෙන්න ඇරපන්, ඕක තියෙන්න ඇරපන්. ඔය සංජාත පෝෂණය සඳහා සමාරාධනීය මේ පරමාද පරමාධ්‍යාසී විය යුතුයි කියලා කියන්නේ මේක සංජාත කිරික හටගන්නේ ඒක. මේක පෝෂණය කරනවා කියන්නේ කාටවත් කරන්න. එයාට හිතෙන්නේ දැම්මට නැති වුණායි කියලා. අරමුණ නැති වුණා, සතිය නැති වුණා, කය නැති වුණා, අරක මේක ඔක්කොම උපකරණ ටික නැති වුණායි. ඉතින් ඒකට ඒක දෙන එක නෑ. ඕක පුතා හිතලා කරන්න තියෙන දෙයක් නෙවෙයි. ඒක පුළුවන් තරම් ඔක භාවිත බහුලීගත කරන්න කියන එක උනේ නැත්තම් ඒක තන්නේ කරම ගුරුනාථගේ දෝෂයක්. ගෝලියෝ කවදාකවත් ඒක දන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් ගෝලයාට ඉන්නේ නැහැ. ඒක නෙමෙයි මායාව මේ ගැම්ම හදලා තියෙන්නේ. නමුත් ගෝලයා කොහොම හරි ඒක මතු කරගත්තා. භාවනා කරලා 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 අරමුණ පදම් කරලා 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 සිද්ධි කරලා 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 අරමුණක් දෙවෙන තැනට යනකම් ගියා. මෙන්න මේක පෝෂණය කරන එක, අනුග්‍රහ කරනවා කියන එක, මේකට ෆැසිලිටේට් කරනවා කියන එක කරන දෙයක් නෙවෙයි, ඉබේ සිද්ධ වෙන දෙයක්. මෙන්න ඒ දේ උගන්නන භාෂාව, ඒ උගන්නන විශ්වවිද්‍යාල හෝ දැනුම තියෙන ස්ථාන ලෝකෙ කොහෙවත් නැහැ. මොකද ඒව ඔක්කොම තියෙන්නේ මේ දේවල් අල්ලගන්නනේ. අද්‍රව්‍ය අල්ලන්න කියලා දෙන්නේ නැහැ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඒක. ඈ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම, සා ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය මැවීම. මේක තුළින් ඕනේ ද්‍රව්‍යයක් මැවෙන්න පුළුවන්. මැවෙන්න ඕනේ ධර්මයක් ඉවරුනාට පස්සේ ආයෙ මේ අද්‍රව්‍ය මැවෙන්න පුළුවන්. ආන්න මේ වාතාවරණය තමයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභය කියන්නේ. හැබැයි මේක කාම අර්ථ ප්‍රතිලාභේ නෙවෙයි, රූප අර්ථ ප්‍රතිලාභේ නෙවෙයි, මේක අරූපී අර්ථ ප්‍රතිලාභේ. ඒක චිත්තහත් හාරිපුත්ත එහෙම නැත්නම් පොට්ටපාද එහෙම නැත්නම් ආලාර කාලා බුද්ධකරාම පුත්‍ර අද්දගල තියෙනවා. මත බුද්ධජනසේ ඉන්න අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ සංඥා වේදේච නිරෝධයකට යනවා. ඒක විතරයි බුදුහාමුදුරුව අපිට එකතු කරපු දෙය. අනික නහතම පූර්ව බුද්ධ ශාසනේ තිබුණා. අද ඉන්න බුද්ධ ආගම්කාරයෝ එතෙන්දවත් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ කියන එකෙන් මම අදහස් කරන්නේ ඒකට ගියාට දන්නේ නැහැ. මේක බුදුහාමුදුරුවෝ බුද්ධ ධර්මයත් සංග්‍රහ වෙලා තියෙනවා. මේ පීවර පීවර යනකොට ලැබෙන එකක් මේක. මේක කොහොම දැනගන්නේ? ඊට පස්සේ ආයෙ වැටෙන්න ඕනේ. ආයෙ හදන්න ඕනේ. ආයෙ වැටෙන්න ඕනේ. ආයෙ හදන්න. ඒක තේරෙනවා. මේක මේ පොසිබිලිටි එකක්. මේක ඕනේ දැනක තියෙන එකක්. මේ ඉර තිබුණාට වලාකුළුක වැහෙන්න පුළුවන්. දූලි වලාවලින් වැහෙන්න පුළුවන්. මේ වහලෙන් වැහෙන්න පුළුවන්. එතකොට ලැබෙන සාන්තිය ඇත්ත. නමුත් ඒකෙන් කියන්නේ ඉර නැති උනායි කියලා. ඉර තියෙනවා. ඉර වැටක් තියෙනවා. අපි අර ලැබිච්ච සාන්තිය හිතනවා ඉර නැති එක හොඳයි කියලා. ඊට වැඩි කොච්චර වටිනවද? ඔය ගියත් ඉර නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපේ විමුක්ත ආයතන එකක්වත් අපිට ඇඟට තුවාල උනායි කියලා. කයතු ආයුණ කියන්නේ නැති වෙන්නේ නැහැ. නමුත් හුඟ දෙනෙක් නැති වුණා කියන්නේ තමයි ඔය කරුණාව විශ්සර කරගෙන මේ දේවල් හොයන්නේ. වස්තු පරිභෝග ගෑනු දරුවෝ හරක බාන හොයන්නේ. ඒ වගේ තමයි විමුක්තිය තියෙන්නේ කියන්නේ. ඉතින් ඒක මම කියන්නේ පස්සට යamak කියලා. ඒක වෙනකොට වෙන බව දැනගන්න. නැති වෙනකොට ආපහු මේ ගන්න පුළුවන් බව දැනගන්න. ඉතින් ඒක දන්නේ නැතිකම තමයි අපේ උපත් කියලා විචේ දෙය. ගුරුවරු ඇසුරු කරන්නේ, කල්යාණ මිත්‍ර ඇසුරු කරන්නේ, ඒක නැති වෙන්න දෙන්න එපා. මේ ඉන්නේ ඕන තරම් සත්පුරුෂයෝ. ඒ ඇත්තට ඔය ප්‍රශ්න ඔහොම තියෙනවා. ඒ ඇත්ත ඉන්නේ අර විවේක ස්ථාන. ඉව තීන කාලේ තමයි බුද්ධ ශාසනයක් තියෙනවා කියන්නේ. නැත්තම් මේක අබුද්ධෝත්පාද කාලය. මේ බුද්ධ ශාසනය ඇතුළතත් කාල කන්‍යන්ට අබුද්ධෝත්පාද වෙන්න පුළුවන්. බලන්න බුදු සාමිලේ දරණ්ඩ වැදුකානේ මමයි පටාචාරා ඔබ සරණ සොයාවිමි කියලා බුදු පිළිමවලට වදිනවා. ඌට වැන්දට දිබුදු අන මොන කරන්නේ? ඒ නරක නෑ ඉතින් අර. සයිබ බාධානවට වැඩිය, ඕෂෝ අදානවට වැඩිය, අරයා මේ අදානට වැඩිය බුදුහාමර අදාන එක හොඳයි. ඒකේ මොකක්වත් අම්බේ. බුදුහාමර ඉන්නේ බබු ඇතුලේ. ඒක මතු කරගන්න. ඉතින් ඒක නිසා මම කොහෙන් පටන් ගන්න මොනවා කිව්වද කියලා මටත් මතක නෑ. ඒ නිසා මම සාකච්ඡා විවෘත කරනවා. කාට හරි කමඨාන් සුද්ධ කරන සීසෙන් හෝ එහෙනම් මම කියපු අදහස් අර සංගීතයක් නෙවෙයි අපි මේ කරන විවේචනයක් කියලා වගේ විවේචනයක් හෝ කරන්න අවස්ථා දීපු වශයෙන් මම ඉල්ලා හිටිනවා. සාකච්ඡාවේ ඉදිරියට පොත කියවන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධව තමගේ අත්දැකීමක් හෝ පාපෝච්චාරණයක් හෝ පාපදේශනාවක් හෝ ආපත්‍ය දේශනාවක් හෝ
අදහස් ඉදිරිපත් කිරීමක් කරනවා නම් මම ඉතාම සාදරයෙන් ඉල්ලා ඉන්නවා සාකච්ඡාවට ශක්තිය දායකත්වය ලබා දෙන්නේ කියලා. අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ අත උස්සලා ඉන්නවා. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහභාගී වෙන සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් මට මේ මගේ හිතේ සාමාන්‍ය තියෙන දෙයක් වඩා පැහැදිලි කරගන්න මම අහන්නේ. දැන් අපි භාවනාවේ මුල් අවස්ථාවවලදී ඉන්නකොට අපි අර නොදන්න තැනට යනවා කියලා එකක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම හිතන ඔය අරූපී අත්පටිලාභය කියලා ඔබ වහන්සේ විස්තර කරන්නේ ඒක කියලා මම හිතනවා. ඒ අරූපී අත්පටිලාභේ අපි සෑහෙන කාලයක් ඉඳලා ඊට පස්සේ දැන් ඔබ වහන්සේ කියපු විදිහට අපව ඒකෙන් මිදිලා අපි සාමාන්‍ය ලෝකයට ආපුවම අර සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි එතකොට අපි හරි කල්පනාවෙන් හිටියොත් අපේ හිතේ නිකන් සංඥාව හරි තිබුණොත් මට මෙහෙම එක්කුත් තියෙනවා. ඒක නිසා මම මේ බාහිරින් එන දේවල් වලට එච්චර ගැටි වෙන්න ඕනේ නැහැ නැත්නම් ගොදුරු වෙන්න ඕනේ නැහැ කියලා හිතුවොත් අපිට අර කරක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මට දැන් ඊට වැඩි දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි එහෙම මේ අර භාවනාවේ සමාධිගත වෙලා අර නොදන්න ලෝකෙට යන එකට සමාන දෙයක් සාමාන්‍ය தත්ත්වයේ ඉන්නකොටත් තියෙනවා. එතකොට සාමාන්‍ය தත්ත්වයේ ඉන්නකොට හැබැයි ඒක අරතරම් ප්‍රකටව පැහැදිලිව පේන්නේ. හැබැයි අපි ඊටාම උවමනාවෙන් සතිමත්ව ඊටාම සියුම් විදිහට අපේ මනස නැත්නම් හිත දිහා බලාගෙන හිටියොත් අපිට ඒකේ පොඩි පොඩි මේ ස්පේසස් පේනවා. ඒ ස්පේස් වල කිසිම දෙයක් නැහැ. ස්පේස් එක නිකන් බ්ලැන්ක් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේක හැමතිස්සෙම මතුවෙන්න සමහර වෙලාවට මතුවෙනවා ආපහු නැති වෙනවා. හැබැයි මගේ අත්දැකීම හැටියට මේ මතුවෙන බාර ගන්න ඊට පස්සේ ඒකේ තියෙන තීව්‍රතාවය ටිකින් ටික වැඩි වෙවි යනවා. ඉතින් එතකොට දැන් මට ඇත්තටම ගණනාසික දැනගන්න ඕනම තියෙන්නේ මේ ඔය දැන් මම විස්තර කරපු தත්ත්වෙත් අර ඉස්සෙල්ලා ඔය අපි කවුරුත් දන්න ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට භාවනාවට වාඩි වෙන හොඟක් දෙන කිහිල්ලා තියෙන අර නොදන්න තැන ඉදීමත් දෙකම එකක්ද නැත්නම් අරගේ අනුරුවක්ද ඒක කොහොමද විග්‍රහ කරගන්නේ කියන තමයි පොඩ්ඩක් දැනගත්තනේ හොඳයි කියලා හිතන ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේගෙන් ඉගෙන ගත්තේ තමයි මේ අපව එන්නේ. මම හිතන්නේ ප්‍රශ්නේ නැවත වර්ණගොත් හොඳයි. මට තේරෙන තාලෙට භාවනාවේදී ලැබෙන මේ ස්තන විවේකිය සහ විමුක්තියත් එක භාවනා නොකරනවා ඉන්න කියන ඉදින්දා ජීවිතේ තිඳපු ගාම මේක එනවයි කියන එකත් දෙකම එකද කියලා අහන එකයි මට හිතන්නේ ප්‍රශ්නේ. ඒකද නැත්නම් ඊට වෙදී වෙනස් එකක්ද කියලා පොඩ්ඩක් අපි ඔය නිවැරදි කරන්න ඕනේ. නෑ නෑ දැන් මෙහෙම දැන් අපි මම එකෙන් අදහස් කරන්නේ අර භාවනාවේ නොඉන්නවා කියන එකෙන් අපි භාවනා ලෝකෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා නෙමෙයි ඉන්නේ. අපේ හිතේ පැත්තක තියෙනවා. දැන් මේ අපේ හිත මේ එච්චර වෙලාවක් ගත වෙන්නේ නැතුව නිකන් වාඩි වෙලා ඉන්නකොටත් අර පොඩි සමාධි ගතියක් නිරන්තරව දැනෙනවා. හැබැයි ඒ සමාධිය අර අරතරම්ම නොදන්නම දැනට යන්න. හැබැයි ඒ සමාධිය ඇතුලේ අර විදිය ස්පේසස් තියෙනවා, බ්ලැන්ක් ස්පේසස්. ඒක තමයි මම කිව්වේ. ඒක සඳහා ප්‍රයත්න කරලා පරියන්කේ ගහගෙන සක්මන් කරගෙන ඉන්නව නෙවෙයි. ඉඳපු ගාම පිට මේ දිහ වැඩ කරනකොට රණ්ඩු වෙනකොට දබර කරගෙන ඉන්නකොට තේරෙනවා ওই තිබ්බට ඇතුලේ සාන්තිය තියෙනවා කියන්නේ. ඒක අරතරම් ගැඹුරට අරතරම් විස්තර සහිතව කරන්න බෑ. ඒකට ඒක ඉස්සෙල්ලා කරපු ප්‍රකාශනය පිළිබඳව මත දෙකක් එහෙම නැත්නම් අදහස් දෙකක් ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට මම හිතන්නේ උත්තරය එතන තියෙයි කියලා. මොකද ප්‍රකාශනයේදී තිබුණේ අපි මේ වගේ ඉස්තැනට ගියාට පස්සේ ආයතනය සාමාන්‍ය ලෝකෙට එනවා කියලා වාක්‍යයක් කිව්වා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා රූප ලෝකෙට ඇවිල්ලා පදිච්චේනවා. රූප ලෝකෙට ඇවිල්ලා තමයි කාම ලෝකෙට අරූප ලෝකෙන් රූප ලෝකෙට එනවා. රූප ලෝකය ඒක වෙන්න ඉඩ තියෙනවා සමහරලාට විස්තර වෙලා පරියන්කේදී සක්මනේ. එදින්දා ඉන්නකොට මේ එකින් එකට යන්නේවා මේ වගේ පියවර කැඩි කැඩි යන්නේ. පඩි වශයෙන් යන්නේ. පඩි වශයෙන් යනවනම් ප්‍රශ්නෙට උත්තරය එතන තියෙනවා. ඒක නිසා මේ කාම ලෝකේ ඉඳලා එකපාරට අරූප ලෝකෙට යනවා. කාම ලෝකේ ඉඳලා එකපාරට ඉස්තෙන්ට යනවා කියන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. එනිසා බුදුරජාණන්සේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා මේක ලස්සනට කැඩුවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් ඒක මගහරවල තමයි ප්‍රකාශ කරේ එකක්. දෙක අපේ අර භාවනා කර කර ඉඳලා හෝ නැතුව හෝ ඉස්තෙන්ට ගියාම අපි නැවත සම්බන්ධ වෙන්නේ මේ බෑම මෙවැනි අඟීමක් නැති අඳ බාල පෙරේත හැත්තක් එක්කනේ.
ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද ඔක්කොම ප්‍රශ්න වලට උත්තරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබට පිස්සු ඔබ බීලා වෙන්නේ. මේ බලපන් අපි ඉන්නේ ප්‍රශ්න මැද කියලා. නැත්නම් භාවනා කරන එක නම් මේ පෙරේට 70ට බුද්ධඝම මිසක බුද්ධ ධර්ම ඕන ගම නැහැ. ඒගොල්ල කියන්නේ මේ ලෝකේ ප්‍රශ්න තියෙනවා විසඳන්න ඕනේ කියලා. ඉතින් මම ගිහිල්ලා වරලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අර සෝදාලා තිබුණ අත ආයක අක්කවලකට දාගත්ත කෙනෙක්. එක්කෝ මේ පෙරේට 70 අයින් කරපන්. ඒ 70ත් එක බෑ. ඒගොල්ල දන්නේ නැහැ මේම මේ අඩුවානේ මේ කෝෂ නියාමයේ වගේ කෝෂ තුනක් තියෙනවා. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ. ඒගොල්ලන්ට කාම ලෝකෙන් එහාට හිතන්නවත් තහනම් ඒක ඒක භයානක අපරාධයක් කියලා හිතන්නේ. මේ විවාහ නොවි ඉන්න එක, අරණ්‍ය ගත වෙන එක, ඔය පැත්තකලා බහින්න යුවනික අදාළ නැති දේවල්. ඒ අරක තුල තමයි උත්තරේ වෙන්නේ. අර කක්කාව මිදික මිදික බලනවා මේ මුතු තියනවාද කියලා. මැණික් තියනවාද කියලා. රත් කක්කාය කොහෙද බල රත්තරන්? එයාට කියන්න ඕනේ උත්තර තමයි මාත් හිටියේ. බුදුහාමුදුරුත් ගිහි කාලේ ඕම තමයි හිටියේ. මේ පුතක් යන කාය. ඒකේ ලස්සනට ගිහිල්ලා පාර කිව්වනේ ඉතලාම ඔය දෙක මැදට අනිවාර්යයෙන්ම අදාළ වෙන අර පලංචිය හදාගනි. තාවකාලික ස්ට්‍රක්චර් එක. ඒක තමයි රූප ලෝකය කියන්නේ. ආ. රූප ලෝකෙට ගිය කෙනෙකුට නම් මේ කියලා දෙන්න පුළුවන්. එයාට බලන්න මේ පැත්තේ ගියොත් අරූප ලෝකෙ, මේ පැත්තේ ගියොත් කාම ලෝකෙ. අපි ළඟ ඉන්න හැත්ත මේකේ තේරුම් ගන්න කැමති නැහැ නේ. ඒගොල්ලෝ මේ රූප ලෝකෙ ප්‍රශ්න විශ්වාසයෙන් මේ ජනාධිපති වයස මැතිවර නැත්තේ. මේක විසඳන්න පුළුවන්. අපි දන්නවා ඒ කවදාකවත් ඔය මැතිවරණ අනම්මනම් තියෙනකම් මම දැන් මෙතෙන් දෙන්න බෑනේ. අනිත් එක ඒක අසාධාරණයි නේ ඡන්දේ පැත්තෙන් බලන්න. ඒම කළ බෑ ඡන්දේ ප්‍රකාශ කරන්න. අනිවාර්යයෙන්ම කුසල ඡන්දේ තියෙන්න ඕනේ. නැත්තම් කාම ඡන්දේ තියෙන්න ඕනේ. අපි ගොත් තිබ්බට ප්‍රකාශ නොකර ඉන්න පුළුවන්. ආ ඒක හරිම සෞතුයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මෙන්න මෙහෙම පිස්සොත් එක්ක නේ ඉන්නේ අපි. අපි ඒගොල්ලන්ට මේවා කියලා දෙන්න ඕනේද? ඕනේ නම් ඔය සද්දානන්ද සද්දාතිස වගේ පිස්සන්ට කිව්වට ප්‍රශ්නයක් නෑ. මොකද අවුරුදු 7-8ක් ඇසුරු කරලා සද්දාතිස දන්නවා වාඩිලා ඉන්නේ වලිගේ උඩ කියලා. ඒක හිතෙන්නේ නෙවෙයි. පොළවේ ඇද නිසා නෙවෙයිනේ. දැන් වලිගේ විදෙන නිසා ඔබ නැගිටලා වලිගේ ගසාදාලා ඉන්න ගනි. ඒක කිව්වට සද්දාතිස තරහ වෙන්නේ නෑ. ඒකනේ මේ අහන්නේ අනේ ස්වාමීන් වහන්සේගේ එවෙයිදි කියන එකක් කියනවා මම. ඒක සද්දාතිස දන්නේ නැති දෙයක් සිද්ධ වෙනවා මට. මගේ කමට අනුසුද්ධ වෙනවා. මේ මුසුන්ද අපි මේ විතර කරලා දෙන්න හදන්නේ මේ කාම ලෝකේ ඉන්න පෙරේත 70ට නෙමේ මේ විමුක්ත ආයතන 8ක් කියලා දෙන්න හදන්නේ. මොන්නේ මේ කාම ලෝකේ පස්සේ රෙන්ට පුකි ගූත් නැහැ. හැබැයි දැන් එකක් කුසිය වෙනවා. උණ්ඩ දැන් එකක් කුසිය දුන්නා මොනවාකවත් කක්ක කරන්න දෙයක් තියෙන්නේ බෑ. එහෙම නැහැ. අපි ඒ තරම් මෝඩ වෙන්න ඕනේද? මේගොල්ලන්ට දැන් එකක් කුසිය දාන්න හරි ඉන්දියන් එකක් කුසිය දාන්න හරි අවශ්‍යතාවයෙන් නෑ. ඒගොල්ලන්ට කැළම නෑ. මම මේ අනුකම්පා විරහිතව කතා කරනව නෙවෙයි. එහෙම මම ගත කරපු ලෝකයක් මට අවුරුදු 26 දක්වා තිබුණා. 26 ඉඳලා 36 දක්වා තිබ්බා. මම ඇසුරු කරන්නේ මේ කලවම දන්නේ නැති පෙරේ තැත්තත් එක්කද? එහෙම නැත්නම් බැරි වුණත් කමන්නේ නෑ. මම පයින් ගාලා එළිවෙත් කමන්නේ නෑ. අනේ මේක පිළිගන්න පිරිසක් කර මට යන්න ලැබේවා කියලා. ඒ අවුරුදු 10 යනකොට මගේ කාරණාව ඉෂ්ටු වුණා. මට ඒක ලැබුණා. ඊට පස්සේ මට තියෙන සංජාත කරගත්තට පෝෂණය කරන්න එපා. අනේ දෙයියන් බුදුන් පිළි සිද්ධ වේවා. ඥානාරාම සාන්තිගේ ඕඩොක්කට වැටෙනි. කවදාකවත් මුකුත් කියන්නේ නැහැ. මං පැවිදින්ට ගිය දවසේ බද වරුසා කලින් කියලා තිබුණා. හැබැයි දිනයක් කියලා තිබුණේ නැහැ. අගෝස්තු 24. ඇන්දෑවේ දැන් මේ දින ඉඳලා පිටත් වෙලා එන්න ගියාම බස් එකේ ඇවිල්ලා ඔය ටික පයින් ඇවිල්ලා මම ගියා යන්න දෙන්නේ නැහැ කාටවත් ස්වාමීන් වහන්සේ කාට මට ওই බයිල වැඩක් නැහැ මං කෙලිම ගිහිල්ලා බෑග් එකේ තිබ්බ අභිග මං කිව්වෙත් නැහැ මහත්ය මාර යුද්ධකින් දිවණේ දද කියලා නේද එච්චරයි කිව්වේ මහත්ය මාර යුද්ධකින් අද දිනුවා නේද කියලා මොකද ලොකු සංකේ දන්නවා දැන් ගෙඩිය දුගුරු වෙලා තියෙන වැටෙනවා මේක පරිහිම්ම ගැලිලා වැටෙනවා කියලා බලාපොරොත්තු වුණා නෙවෙයි දැක්කට පස්සේ කිව්වේ එච්චරයි මහත්යෝ මාර යුද්ධකින් දිනුවා නේද විවේක ස්ථානයක් හොයාගන්නේ කිව්වා. මේ මයි ළඟට වරෙන් මේ බුදු පූජාව තියපන්, බුද්ධ අනුස්සතිය වඩපන්, එහෙම නැත්නම් සංඝ ගුණ වල මොකක්වත් කිව්වේ නැහැ. දැන් ඔබ හොයාගෙන ආවේ විවේකිනේ විවේකයක්. 41 කාමරෙ දුන්නා. 43 කාමරෙ. ලොකු සයන්ති කුටිට පල්ලෑයි. ඊට පස්සේ පැවිදිනකම් හිටියා. තවස් මාසුමාන 7ක් හිටියා.
ඇත්තට දැන් කාලන සුමානසත්‍ය දෙන්නේ නැහැ, වැඩි දෙන්නේ නැහැ. පැවිදි කරාට පස්සේ කාමරේ කරදරයි නේද කියලා. මොකද නෑ මට කිසිම කරදරයක්. මොකද 243 කාමරෙන් එපිටට මෙලෝදයක් වන්දන්නේ. ඊට දානසලාවට යන හන්දාවට එළ මල්ටික් කරලා බුද්ධ පූජාව තියෙන මට අදාළ නෑ. ඔය කොණ්ඩේ තිබ්බා උරින්ස වැහින්ද පැවුල තිබ්බා බුදිය ගාවක මයිලකට ඉන්නේ නෑ කවුරක්වත්. මම යන්නෙත් නෑ කාටවත් ගාවට. ඉතින් අපි හයි කුටි දෙමුනේ කියලා තමයි කුටි අහනකොට කතාවම හයි කුටිට ගියා පලාතක් කඩා වැදලා. මට නිකන් දීවි ලෝකෙ ගියාවා. ඇයි දැන් සංඝයා වෙලා මම දැත්ත පැවිදි වෙලා කුටියක් හම්බෙලා 12 එනවා. ඉතින් මිනිස්සු කටුකුතු ගන්නවා නම් මට අදාළ නෑ. මට මම මට තියෙන්නේ මට දීවි ලෝකයක් හම්බුනට එහා. ඊට පස්සේ කතා කරලා කිව්වා මේ හයි කුටිය කරදරයි නේද, ඒවනම් අපි පහේ කුටියට එන්න බැරිද කියලා. මට හයි කුටි කරදර නෑ, පහේ කුටි දෙන්න බැරි කමකුත් නැහැ. එහෙනම් හොඳ නැහැ අපි පහේ කුටි දෙමු කියලා. ඉතින් එන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඔයලා දුන්න මිසක්ක මම කවදාකවත් මට පහේ කුටි හයේ කුටි කියලා මිසක්ක ඇත්තෙත් නැහැ මට. මොකද අපි හිතපු කක්කවලෙන් විසඳිලා මේ නිසන්වන කැලේට ගියාට පස්සේ වෙන ස්වර්ගයක් තුමටේ. මගේ ඇඟ දිහා බලනකොට මේ පැවිදිලා ඉන්නව දකිනකොට ආයේ වෙන නිවනක් ඕනේ මට. මේ පැත්තේ මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ, අනිත් පැත්තේ ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අදාල නැහැ. ඉතින් ඒ නිසා ඒකටද මම පැවිදිුනේ කියන එක මම දන්නේ නැතුව මොකද්ද ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න තිබිච්ච ලාභය කියලා මම ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඇහුවනම් කෑපතේ කක්ක කරන වැඩක් නෙමං කරන්නේ. උඹවන උඹ දැනගයි. ලොකු ස්වාමීන් වහන්සේ මාව අභිෂේක කරන්න යන්නේ නැහැ නේ. ලොකු ස්වාමීන් වහන්සේ මාත්‍යෝ මාර යුද්ධකින් දිනුව නේද කියලා. ප්‍රශ්නයක් බරපතල ප්‍රශ්නයක් ආව මට පැවිදි ජීවිතේ ඉන්නකොට. ඊට පස්සේ මගෙත් මූණ හට වෙලා තිබ්බේ. ඕක කරන්න එපා, ඕක නැත කර දඬු ගත කරන්න ඕනේ. මේ ඔබ වහන්සේලා කරපු අභිනිෂ්ක්‍මණය පොඩි එකක් නෙවෙයිනේ. ඒ නිසා ඔය ප්‍රශ්න ඔළුවට ගන්න එපා කියලා. ආමෙන්න කියලා මම යතුරු බාර දුන්නා. බාර දීලා මටත් දැඩි ලොකු සාහිත්‍ය මූණ තියා බලහන් ඉන්නවා. හොඳට කියන්න දෙයක්වත් නැහැනේ. ඊටසේ මං කව ස්වාමීන් වහන්සේ අන්න ඔන්න ප්‍රශ්නේ විසඳවා. ඔය ප්‍රශ්නේ විසඳුනාට ඔය ප්‍රශ්නේ gediye තියෙනවනේ ඇතුලේ. ඔය ඔය කෙලෙසේ නොදැනුවත්කම. ඉතින් ඒක මට ආයෙ සංසාරයක් විඳින්නේ ආයෙ ප්‍රශ්න මතුවෙනකම්. එතකොට දැන් මේ විදිහට ප්‍රශ්නේ මගහරින එකද වැඩි. එතන මේ ප්‍රශ්න මොකද්ද කරන්න ඕන කියලා ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඒකද ඔබ වහන්සේට. නෑ ඉතින් මහමුදු මොකද්ද මට කියන්නේ ආයිසුතු වහන්සේට මම දැන් මතකත් නෑ. මේ ඇත්තෝ. මේ ඇත්තන්ට ඌ බරපතල වැඩිනේ. ඒ නිසා මම ගත්තේ ඒකයි වත. ඌයිදි වෙන්න ඕනේ මෙච්චරයි. ඕකේ හිත මෑත් කරගෙන ඉඳ දැනගන්න ඕනේ. ආයිකයි. ඒකනේ පින්ඩෝල බාරද්දායි සූත්‍රෙත් කියන්නේ. මංග සාංශය හිත මෑත් කරන හිතියට විනයෙන් බේරෙනවා කියලා. ඒක නම් ප්‍රශ්නයක් තමයි. හිත මෑත් කරන හිතියට ප්‍රශ්න තියෙනවා, විනය තියෙනවා. විනය පටලැවිලා. ඒක හැබැයි මෙහෙමයි. ධර්මයෙන් හිත මෑත් කරගන්න පුළුවන් නම් ඒ හිතින් අර විනය ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් මේ ධර්මයෙන් හිත මෑත් කරගන්නත් බැරි විලයි ප්‍රශ්න විසඳන්න යන්න එපා. අර දාකත් විසඳෙන්නේ නැහැ. මට යතුරු දෙන්න කිව්වේ ඒකයි. මංක සාංශය එහෙමනම් අපි දැන් මේකට මූණ දෙමු. අපි දැන් මූණ දීලා දැන් ප්‍රශ්නේ ඔක්කොම ගිලිය පිටිමයිත් එක්ක ලොකු සාංශ දෙන්නා දැන් මේ తాවකාලික උත්තරයක් නේ. හිත මෑත් කරගන්නවා අපි ප්‍රශ්නේ විනේ විසඳුම් ප්‍රශ්නේ. විනේ ප්‍රශ්න විසඳුම් පස්සේ. ආයෙ නම් මෙන්න යතු. ආපහු දුන්නා. මගේ අත. මං දැනගත්තා මේ ඊට පස්සේ යාවත් කවුරු හරි කපනා බෙල්ලෙම මම. මට ප්‍රශ්න දාන්න ආවෝ. මම ප්‍රශ්න විසඳගත්ත ලොකු සංසිද්ධි පිහිට වෙන්නේ ඒ ධර්මයෙන්. හැබැයි විනය ප්‍රශ්නක් තියෙන බව දැනගත්තා. විනය ප්‍රශ්නේ වරෙන් කොම ඊට පස්සේ මොනවා හරි එකේ කොළුව උස්සන්න ආවොත් ගහන බෙල්ල ගලවලා ගන්නවා. මොකද ලොකු සංසිද්ධි මට වරන් දීලා නැති නේද? ඔළුව බේරගන්නේ නැති. මට තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේලා අපිට ප්‍රශ්නේ හරියට අපේ හැකියාවල් හෙළිවෙන විදිහට ඉදිරිපත් කරේ නැත්නම් කෙටි උත්තර දෙනවා. කෙටි උත්තරෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ධර්මයෙන් විසඳුණාට විනය ප්‍රශ්නේ ඉතුරු වෙනවා. විනය ප්‍රශ්නේ විසඳන්න ඕන. විනය ප්‍රශ්නේ විසඳන්න බෑ ධර්මයෙන් හිත ඈත් කරගත්තේ නැත්නම්. දැන් ඔය ඉන්න විනිශ්චයකරුවෝ එක එකක් ධර්මයෙන් හිත ඈත් කරගන්න නැතුව උන්දල මොන විනිශ්චය කරන්නේ? උන්ගේ කක්කවලක ඒකල මේ අපිට විදෙස් දෙන්න හදනවා, විනිශ්චය කරන්න හදනවා නීතිය.
සල්ලි ණයට දෙන 70. උන් සල්ලි වලට කෑදර කරන ගමන්නේ අපිට දෙන්නේ පොලියක් බලාපොරොත්තු හිතනවාද මේ අපේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා. බොරු. ඔය අපිට වෛද්‍ය උපදෙස් දෙන වෛද්‍යවරු එක එක්කත් නිරෝගීද? ඒකගේ ප්‍රශ්නේ ගෙදර මර ගාජතියෙදි මේ අපිට එන එක්ස්පර්ට් කම් කරා. ඉතින් මගේ තෝගේ තන තමයි මාතින්නේ. તો මං ලෙඩ වෙච්ච එක මට අයිතිවාසිකම වැඩි තොට වැඩි. තොට වැඩි දැනුමක් අඩු දැනුමක් නෙමෙයි මයි ළඟ තියෙන්නේ. මයි ළඟ දැනුම තියෙන්නේ. එන්න එපා පෙන පිඹඬ උඹත් ලෙඩ වෙනවා. උත්ෙන්න බල ලෙඩ වෙන්නේ නැතුව. එහෙම නැත්තම් කියපන් අපි දෙන්නම ලෙඩු. උඹට මේලා උදව් ඕනේ මං කරන්න. මටත් ඕනලා උදව් කරා. අපි ෂේක් කෑන් කරගත්ත ගියා. ඒසයි ලෝකේ තියෙන ඔය ඩිට්‍රිමෙන්ටල් ට්‍රෙන්ඩ් හයම අපිට බයිලා පෙන්වන්න කතා කරන්න හදන එක එක්කත් යුන්සායතන අටව දන්නේවත් නැහැ. ඒව නොකරන ඒව දන්නේ තියත් එක ප්‍රශ්න විසඳුවත් අපි පරාදයි. ප්‍රශ්නේ ගත්තත් පරාදයි. ප්‍රශ්නේ පැරදුනත් පරාදයි. මොකද ඊකට අත දාන්නේ. දාන්න ඕන නම් කර්මාන් රූප ඒක ඇදිලා යයි. ඒක බයිලිපා. නැත්නම් අපි මතක තියාගෙන ඉන්න ඕනේ අපි නැවතත් ඔය ලෝකෙට එනවයි කියන මේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ කියන දේ ඒ ලෝකෙට එන අය තමන්තුල යුක්තියක් තියෙනවා කියන එක පිළිගන්නවත් කැමති පිළිසද්ද කියලා බලන්න. දැන් එයා කියන්නේ අරවලා ඉන්න ඕනේ, කතරගම දෙයියෝ ඉන්න ඕනේ, ආශිර්වාද තියෙන්න ඕනේ, සුභාසින්දන තියෙන්න ඕනේ, පින් තියෙන්න ඕනේ. බයිලානේ. ඒක තියෙන්න ඕනේ ඒක ඇත්ත. විශ්වදිනා තියෙන්නේ උඹලඟ නියම තියෙනවා. උඹලඟ විමුක්තය ඇතන තියෙනවා කියලා පිළිගන්න මනුස්සයර බෞද්ධයයි කියලා කියනවා. අනුත් ඒක ආවේ බුද්ධ ආගමේ ලේවුරා වෙන කූඩලෙක් විතරනේ. ඒ බුද්ධ ආගමේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒක නම් ඇත්ත. මේ බුද්ධ ධර්මයේ එහෙම අනුකම්පාවක් නැහැ. බුද්ධ ධර්මයේ එහෙම අනුකම්පාවක් නැහැ. උඹ ළඟ ඔය කොච්චර පිළිුණත් නිවන එහෙමම තියෙනවා. අර නාගමානික කසබෙට්ටි වගේ. අසබෙට්ට කියන්නේ ඔච්චර අප්‍රිය කරන්නේ. පාසබෙට්ට පොඩක් අයින් කරපන්. අරසා තියෙන කෝණ තාක්කල් අසබෙට්ට තියපන්. දැන් සිතා නාගමානික අරගනි. ඉතින් අසබෙට්ටින් වැහිච්ච නාගමානික වටිනවා. ඔය ගලිම නාගමානික දරන්න බැරි නිසා අපිට අහගන්න තියෙන ප්‍රශ්නේ කන්නඩියක් ඉස්සරහට ගිහලා අහන්න තියෙන්නේ මේ විමුක්ත ආයතනකට පිළිගන්නවද? ඔය අට හැම වෙලාවෙම තියෙන. ඒක සාමාන්‍ය විස්තර කරන්නේ මම අර කරපු කලින් කරපු කතන්දරේටම වැටෙන්නේ අපි ඉපදෙනකොට නිවන් දැබලා තියෙන්නේ. තියෙන්නේ දැන් නැතිකෝ. නිවන් ප්‍රාර්ථනා කරන්න උපදෙස් ඉල්ලන්නේ නිවනක් පිළිබඳව කිසිම හැඟීමක් නැති කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක පිළිබඳව අහලා ඇති. මේ 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 දැන් අපි මේ යන සංවාදයට හේතු වෙන්නේ අන්මේ ඥාන, අනුමාන ඥාන, ණය විපස්සනා. ඒක තියෙන මිනිහ ඇටක් ගන්නකොට අහු වෙනවනේ කතා කරනකොට. මේ වීඩියෝ කරනකොට තේරෙනවා. ඇයි තේරෙනවා නම් ඒ මනුස්සයා කක්ක ගොඩේ හිටිය ප්‍රශ්න නැහැ. මොකද අන්මේ ඥානෙවත් තියෙනවා උන්ට. දැන් මේ ඉන්න පිරිස නෑ ඒක කුලියට අරන් තියෙන්නේ. අන්මේ ඥාන හිතනවා මේ විශ්වවිද්‍යාල වෙන ගන්න පුළුවන්. මම මේ වුණාට අයිල ගන්න පුළුවන් කියලා සමාධි බුදු පිළිමේ ගා. ඉව නැහැ. ඒක සෑහෙන කොටසක් ගියාත් මෙම කැටි ගිහිලා ආපු දේවල්. හැබැයි කැටි ගිහිලා ආවට මතු කරගත්තේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ආයේ බුද්ධ කල්ප ගානක් ඉන්න පුළුවන්. ඊටියට ප්‍රශ්නකුත් නැහැ. ඒ උට අර බල්ලන්ට හැතැම්ම නැහැ වගේ. මෝඩයාට රත්තල් ගහ ගන්න නැතුව වගේ. කොතර හිටිය ප්‍රශ්න නැන්නේ. මම දැන් මෙතන කියන එක දන්න මනුස්සයාට තවත් එක මොහොතක්වත් පමා වෙන්න ඕන කම නැහැ. ඒ මොකද දැනටමත් නිවන් ලැබලා තියෙන්නේ. ඒකට තරම් විනීත ජීවිතයක්. ඒකට ගැළපෙන මිනිස් ආශ්‍රය කරපන්. ඒකට මේ මේ ප්‍රතිરૂප දේශයකට ඵලයක්. ඒක උඹේ මේ සාමාන්‍ය බුද්ධියෙන් කරපන්. ඒක ධර්මයෙන් කරෙන්නේ නැහැ. ඒක ධර්මයෙන් කරෙන්නේ නැහැ. ඒකයි අපි මේ අඩුගානේ සුවාණේ කරලා සැරයක්වත් එකතු වෙලා මෙහෙම කයිවාරු ගහන්නේ. අපි ඔක්කොම එකයි. ඔක්කොම ගාව ඒ කියන විමුක්තාචර කියනවා. ඒක පිළි අරගත්ත කර. එහෙනම් ඒක මතු කරගන්නකම ඒ ඉස්මතු කරගන්න ගතිය තමයි අන්වේ ඥානික ණය විපස්සනා ඉන්ෆරෙන්ෂියල් නොලෙජ් ඩිඩක්ටිව් නොලෙජ් ඒකක් ඇත්තෙම නැන්නේ. ඔය කොන කොන්ෆරන්ස් එකට ගියත් මොන දේශනකට අහුම්කන් දුන්නත් මොන පොතක් කියෙව්වත් තියෙන මේ මිනිස්සු මේ බාහිරේනේ බලාපොරොත්තු වෙන්නේ. Taman තුල මේ නිවනක් තියෙනවා කියන කතාව පිළිගන්න කැමති නැහැ. ඒගොල්ල හරි ආසයි දෙයියන් නැන්සේ තමයි මේක ගිරක් දෙන්නේ කියන්නේ. එතන ආගම ධර්මයක් නැහැ. තියෙන්නේ කාම ලෝකෙ විතරයි කියන්නේ. ඉතින් ඒකෙන් පිරිච්ච ලෝකයක්. අපි නැවතත් මේ ලෝකෙට එන ආවට අපි බලන්න ඕනේ ආපහු වැටෙනකොට අඩුගානේ මේ අන්වේ ඥාන තියෙන පිරිසක් අතරට වැටෙනකොට පාඩුවක් නැහැ.
ඒගොල්ලොත් එක්ක හිටියොත් ඒගොල්ලෝ වෙලාව අයිනකොට මතු කළ දෙනවා. ගුරුවරෙක්ම වෙන්න ඕනේ නැහැ. ගෝලෙක් හරි වෙනවා ඒ වැඩි. ගෝලයක් කරනවා ඒ වැඩි. ඒ නිසා අපි පිටිකනාට සබ්‍රක්‍මචාරින් වහන්සලා වෙනවා මිසක්කා. අරයා ගුරුන් වහන්සේ මෙයා ගෝලයා වහන්සේ කියන්න යන්නේ නැහැ. මොකද කියන්නේ සද්ධානන්ද රද්දාතිස. මම හිතන්නේ කියන්න ඕන ටික සේරම කියවුණා. ඉතින් මට කියන්න තියෙන්නේ මාත්මාර පරාජය කරා කියලා කොළඹ නිදහස් චතුරස්‍රයේදී එක දවසකදී. ඉතින් මම ඇත්තටම ඒ සියල්ලට ගරු කරනවා. හරි එහෙනම් දැන් නතරය. පූජ්‍ය ආර්ය සංඝපීත්‍රු ධම්මජීව ස්වාමීන් වහන්සේ. අයියෙන් කතා කරන්න. එහෙනම්ම නමුත් පිළිසුදුමයි. ලෝතුරු බුදුදහමේ තිබූ ධම්ම බීජ ගැන තමයි දේශනා කරන්න යෙදුනේ. මගේ අත්දැකීමත් සමගිය සම්බන්ධ කරන්න මම ඒක පැහැදිලි කරගන්න ගරු භික්ෂුන් වහන්සේ සූදානම. එනම් අර ධර්මයේ සඳහන් සෑම මිනිස්සෙක් සතුව තියෙන පෙබාෂ සිත උපක්ලේශ වලින් වැසෙන අයුරු නැතිනම් අර නිසල විල සෑම මිනිස්සෙක් සතුව තියෙන නිසල විල අර ඒ රැලිය වලින් වැසෙන අයුරු නැතිනම් අරූප ලෝකේ රූප ලෝකෙන් වැසෙන අයුරු සම්බන්ධව ඒ බුද්ධ බීජය සම්බන්ධ සුවිශේෂී දේශනා කරන්නට යෙදුනේ. ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේ මෙහි පැමිණි දවස්වල සිටම නොයෙක් කවුරින් ඒක අපිට නොයෙක් අවස්ථාවලදී නොයෙක් මට්ටම්වලදී පැහැදිලි කරන්නට යෙදුනා. ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ දවසක් මම නිවසේ භාවනාවේ යෙදෙනකොට හරි අමාරු අවස්ථාවක. නමුත් මම සිහිය පවත්වා ගන්න සුවිශේෂී කැපීමක් කළා. ඒක සාර්ථක වුණා. එහිදී මම ලැබුව අත්දැකීම තමයි මගේ කය දැලක් වගේ බිඳී ගියා. ඒ බිඳී ගියාට පස්සේ මම දැක්ක මෙවැනි ස්වභාවයක්. දෙවෙනි අවස්ථාව තමයි මම ඒ පරයංක භාවනාවකදී හිඳගෙන ඉන්නකොට ඒ වගේ අවස්ථාවක් ඇවිල්ලා බූමරංගයක් වගේ මූණේ කැරකිලා මම ලෝකයට විවෘත වෙන නිල් අහස දැක්කා. හැබැයි තව අවස්ථාවකදී මේක බිම නිදාගෙන ඉද්දි තවත් පැහැදිලිව මේක යෙදුණා. ඊට පස්සේ මගේ ජීවිතයේ මම මේ පිරිසිදු ස්වභාවය නැත්නම් ඒ සෑම මිනිසෙක් සතු දෙන පෙබාෂවර සිත උපක්‍රේෂ නැමැති ඉපිද නැති වෙන සිත වලින් වැසෙන අයුරු ඒක අත්දැක්කා. ඉතින් මේ ස්වභාවය මම දැක්ගත්තා. මේක තමයි ගරු නායක ස්වාමීන් වහන්සේ සෑම විට දේශනා කරන්න යෙදුන අර සෑම මිනිසෙක් සතු තිබෙන නිවන දකින සිත අවශ්‍යතා අඩු සිත තමයි මතු කරන්න යෙදුනේ. ඉතින් ගරු ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ මට ආපු දවසම කියන්ට යෙදුනේ ගුරුවර ශිෂ්‍යයා අසමත් නම් ඒ ගුරුවරයාගේ අඩුවක් කියලා. නැහැ ගරු භික්ෂුන් වහන්සේ, අපි අසමත් වෙන හේතුව අපි සෑම විටම ගුරුවරයා සැක කරන නැත්නම් අපේ මට්ටමින් බලන්න යනවා. අපි ගුරුවරයා සැක කරන්න නැතුව ගුරුවරයාගේ පරිපූර්ණ තත්ත්වය දකින්න උත්සාහ කරනවා නම් අපිට මේක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්නම් බුදුදහම වන ගුණධර්ම දියුණු කරගමින් මිනිසෙට එරෙහි වෙනවන දේවල් කරගෙන යනකොට ඒ ගති සුගති ගති සාදාගෙන යනවා නම් ඒ ගුණයෙන් පිරීලා ඒ පරයන්ක භාවනාගේ හෝ සක්මණේදී මේ අත්දැක ගන්න පුළුවන් එක එක මට්ටම් වලින්. ඉතින් මේක සුශේෂී අන්දමින් මේ අද දේශනාවත් එක්ක මට තව තවත් පැහැදිලි වුණා. ඉතින් ඒ පෙබාෂවර සිත අපි තවදුරටත් රැකගන්නේ කොහොමද කියන එකත් තවත් පැහැදිලි වුණා. මේක වැසෙන දෙයක් කියන එකත් දැනගත්තා. ඉතින් සෑම දෙයකටම හරිම ගෞරව ආදරය පිරිනමමින් සෑම දෙයකටම බොහොම ස්තුතියි කියලා බෝවන්සේර නීරෝගී සුව දීර්ඝායුෂත් මෙතනින් ප්‍රාර්ථනා කරන මේ සම්බන්ධ යමක් දැනගන්නත් කැමැති සුවපත් කරන වික්ෂුන් හස් සාදු 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 බොහොම ස්තුතියි දරුවන් සරණයි. අපේ හිත කාම ලෝකේ කියනකෝ ස්ත්‍රියාවක් එක්ක මුදල් කෑදරකමක් එක්ක ආහාර කෑදරකමක් කියන එක එක්ක ඉන්නකොට මමෙක් ඉන්නවනේ. ඒකත් අංගපච්චංග සමන්නාගත කැබලින්කාර කන කාම සත්‍යයනි. හරි ඒ සත්‍යයි ඉතින් ආය කියලා දෙන්න විස්තර කරන්න ඕනේ නැහැ. ඒක තමයි ලෝකේ. ඒකත් තමයි විස්තර කරන්නේ. මත ඒක ලෝකේ ඉඳලා කවුරු හරි රූප ලෝකෙට ගියායි කියෝ තප්පරයකට හුස්මට ගියා කියලා. එතකොට අර කාම ලෝකේ නැහැනේ. එතකොට ආයත පේනවා මේ කාම ලෝකේ හරි විචිත්‍රයි විසිතුරුයි. ඒකද හොඳ. එහෙනම් තමයි ඒකාකාරී හුස්මද හොඳ. ඉතින් ওই දෙකෙන් ඉතින් ලක්ෂයකට එක්කෙනෙකුට තේරෙන්නේ නැහැනේ මේ විචිත්‍ර භාවයට වැඩිය අර රූප ලෝකේ හොඳයි කියලා. හැබැයි නැහැ කියන්න බෑ. පහුගිය 40 අවුරුදු 40 තුළ මම දකිනවා මගෙන් පරිබාහිරව වුණත් විශාල පිරිසක් ඒක අහලා හෝ ඒක අගේ කරනවා.
يعني කාම ලෝකෙට වැඩිය ධ්‍යාන ලෝකේ හොඳයි. භාවනා ලෝකේ හොඳයි. සතිමත් ලෝකේ හොඳයි. ඉතින් ඒක එයාට කඩින් පරීක්ෂකයක්. දැන් මේක එහාට ගිහිලා කාම ලෝකේ හිටිය රූප ලෝකේ හිටිය කියන්නේ දා දන්නව ඒ තාක්කල් කාම ලෝකේ අදාළ නැහැ. කොහොම ඉන්නකොට රූප ලෝකෙත් ගිහිලා ගිය කියන්නේ මාව දිය වෙලා පැතිරලා ගියා. නාව විසිරලා ගියා. එතකොට එහෙම එකක් තියෙනවා කියලා මගේ හිත අර කාම ලෝකේ තියෙනවා වගේම මේක මමයා කියන්නේ දැන් ඉස්සලා ආනපාන කරනකොට මානපාන කරන මමයා කියන එක ඉතින් සාමාන්‍ය සාධාරණ. දැන් ආනපාන දෙවිල ගියාට පස්සේ ඇතිවෙတဲ့ තත්ත්වයක් මේ මම. එමෙ නැත්නම් එහෙම එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපි මේ ථේරවාදයේදී විස්තර කරන්න හදන්නේ. සක්කාය දිට්ඨිය සම්බේකවත් අඩු වෙලා නැහැ. කාම ලෝකේ හිටියත් සක්කාය දිට්ඨියමයි රූප ලෝකේ හිටියත් සම්මාද සක්කාය දිට්ඨියමයි අරූප ලෝකෙත් අර කැලි කැලි එකතු කරලා මේකක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ භවයක් තියෙනවා කියලා ඒක විස්තර කරන්න බැරි වීම ගැන හරියට කනගාටුයි. ඒකේ සීමාවල් පෙන්වන්න බැරි වීම ගැන කනගාටුයි. ඒකේදී හිත අන්ධබන්ධ වීම ගැන කනගාටුයි. මේ පොඩ්ඩක් කනෙක්ෂන් එක නැතුව ගියා. ඒ විදිහට සම්පූර්ණ යමක් පවා ගන්න බැරි තරමක ඉඳගෙන ගුණවතෝ පේස් නම් භවයක් පැවැත්ම ඒකත් මම සියාගන්න තරම මේ මම ආම ලෝකේදී අත්පත්ක පච්චංග සමානවාගත මම රූප ලෝකේදී නිකන් ඇට සැකිල්ල විතරයි මම කිරි ඒක ගියාට පස්සෙත් අර ඇති වෙන සත්‍යයක් මම අත්දකපු දෙයක් මගේ අත්දැකීමක් ඒ තුලින් මම ඒ කියන්නේ මම මේක භයානකම ඇති කරන මං කියන්නේ කාම ලෝකේ ඉන්නකොටත් මම 100%යි රූප ලෝකේ ඉන්නකොටත් 100%යි මේ අරූප ලෝකේ 100%යි. එහෙනම් මොනවටද භාවනා කරන්නේ? එහෙනම් මොනවටද භාවනා කරන්නේ? මෙච්චර අමාරුවෙන් කාම ලෝකේ ගවන් කළා රූප ලෝකේට ආවා. ඊට පස්සේ රූප ලෝකයට අකරදැබ්බෙකට වගේ ඕන එක නැති වෙලා ගියා. සීමා මායියාවල් නැති, වැටකට බැමි නැති පචර කතා කරන්න බෑ. එතන කියාත් පස්සේ මම කියනවා මොකද්ද එකක් පේනවා. මොකද්ද එකක් තියෙනවා. සස්සකයි. සදාකාලිකයි. මෙම ජවයක් තියෙනවා. ඒ තමයි මම. ඒක කියුනේ නෑ අය ඔය කතා කරපු එක නෑ මුල් වාක්‍ය හතරේ. ඒක තුලිස් මම ඒක හදාගන්න එක තමයි මේ කරන්න වැඩි. ඉතින් ඒ මේකේ මේ ඉස්තිදූර්තයට වැඩිච්ච මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එහෙම නැත්නම් ඒ දූර්තා එතන පාවිච්චි කරන කෙනෙක් මම ගැන අහන්න දෙයක් නෑ. දන්නති කෙනෙකුත් නැහෙනී ලෝකයේ ඒක නෙවෙයි ඒක උපක්‍රමශීලීව රූප ලෝකයේ ප්‍රතිස්ථාපනය කරත් රූප ලෝකයේ අරූප ලෝකයේ ප්‍රතිස්ථාපනය කරත් අර ඉතුරුලා තියෙන කුංචෙන් හරි මමෙක් මවා ගන්න හදන ගතිය ඒක තමයි මේ භවයේ අපි පොඩි කාලේ අපි උනංගිලා දෙන කෙනෙකුගේ වැඩේම වලල්ලු හදන පූසවත් ඉතින් ඒක ලෝක කරේ තියාගෙන ඉතින් සෙල්ලම් කරගෙන ඉන්න එක දවසක් මේ පාසක වැල්ලිය කියන්නේ ලේනේ කල්ලාගෙන කෙලිම මයි ඇඳ යටට ගියා. ඉතින් නංගිට හරි අප්සෙට් අල්ලගත්ත පූසක්. දැන් පූසගේ කටේ ඉන්නේ මිලේනා. පූසට අල්ලගත්ත ගම. දැන් ඒ නංගි කෑ ගන්නවා අනේ 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 දැන් එයාට බලන්න බෑ. ලේනා මැරෙනවා. ඊට පස්සේ මං කෝ ගෙනින් ගිරා අඬුවක් කියලා ඉරාක් මේක රින්ගල ඇරිය කට. නිය පූසගේ. පස්සේ ලේනා පෑන. දැන් නැගෙන ඉරාගෙන අයිනොත පූ අර ඇත්තක දැහිලා අපි අල්ලගන්නේ කටක් තක්ක ඇරලා අද්දකින් තක්කාල අල්ලගත්තනේ අර මේ බිල්ලේ පණින ලේනවා ඔය කොහොම අංගපදක හැදිලා තියෙන්නේ උඹලට මම උඹලමට කොච්චර කන්ද දුන්නත් ආදරය කරත් මම උඹලට අයිති උනත් ඒ දේන ඇත්තකට ගතට අහු නැති උනාට එක පැනලා යනකොට එක පාරට අර පවුරෝලින් අල්ලගත්තා ඒත් අපි දිනුම් හැබැයි ඔය දෙයක දිගාරණ එක ලේසිනේ ඊට පස්සේ ලේන ගියා ඊයාට මොකද මම හිතන්නේ ඌට මේ MRI ස්කෑන් එකක් දාන්න ඕනේ චෙක් කරලා බලන්න මොනවද අඩුපාඩු කියලා වෙලා තියෙනක බලන්න. අපි දැක්කේ නෑ ලේන බයට පැන්නා. මට තේරුනේ මේක අඬු අඬුව දාලා කෙලෙසේ ගලවලා දැම්මත් අර ඉතුරු අඬු වලින් එක අල්ලන එක ඒ පූසන්ගේ හැටි. අපිත් එමය මේ කාම ලෝකේ මගේ ගෑණි මගේ යම මගේ තාත්තා කියලා මේක බදාගෙන කනවා. ඉව්වලේට වෙනකොට අඬනවා දොරනවා. හරි කමක් නෑ. ඒ හැටිනේ අප්පා. අම්මල දාතර ලේනේ මේ අපි ළඟ තියෙන්නේ ඊට පස්සේ අපි රූප ලෝකෙට ගියාට පස්සේ අනේ මේ ආත්ම විතක් හිතන්න ඕනේ ජනපද විතක් හිතන්න ඕනේ ඔක්කොම කරුණාවෙන් ඉන්නේ කරන්නේ අරූප ලෝකෙට ගියාට පස්සේ මොන මඟුලක්වත් නැහැ මමත් ඒකත් දිය වෙලා ගිහිල්ලා ඒත් මොකද්දෝ තියෙන්නේ
සද්දෝ තියෙනවා. ඕක විස්තර කරන්න ගියාම හින්දු පුරාණේ එහෙම නැත්නම් රවි ශංකර් නෑ ඕ ශ්‍රී ශංකර් එයා කියනවා එහෙම දෙයක් තියෙනවා. ඒකේ ගුණයක් පෙන්වන්න පුළුවන් තාක්කල් එක කෙලසිලා. ඒ තිබුණා ගුණයක් පෙන්වන්න බැරි තාක්කල් නිර්මලයි. ඒ නිසා මේ සුගුණ தත්ත්වය සහ නිර්ගුණ தත්ත්වය කියලා දෙකක් තියෙනවා. ඒ නිර්ගුණ தත්ත්වය විස්තර කරන්න ලෝකයක් නෑ. වචන නෑ. මමෙක් නෑ. ඒකක් තියෙනවා. හැබැයි ඒකට අපි ආරූඪ කරනවා. මේක තමයි දෙයයන් ආංශේ. මේක තමයි සදාචාරේ. මේක තමයි සදාකාලික ධර්ම. කියලා ගුණයක් දැන් කතා උඹට තේරෙන්නේ නැතෝ ඉත තේරෙන්නේ නැති කියලා කියලා දෙන්න හදනකොට අනිවාර්යයෙන්ම මේ කැදලා ඌටත් මම ඒක ආරූඪ කරලා අර සියද ධර්මතාවයේ ආත්‍යසින්ග. ඒක තමයි ආගම කියන්නේ. ඕක අපි මේ ඊපෙන්ද තිබුණ 17 වෙනිදා තිබුණ බස් ගන්නයි සම්බන්ධ ශාලාවේදී අපි 4 දිනක් එකතු වුණා. මම ඒ ගුණාතිචානන්ද එතුමට කලින් කියලා තිබුණා. මම කරුණා කළා ඕගොල්ලන්ගේ ආගමේ රවිශංකරතුමා ශ්‍රී ශංකරතුමා පෙන්නපු ශංකරාචාර්ය කියලා කියන්නේ. එයා තමයි බුද්ධ ධර්ම නැති කරන්න ප්‍රධාන වශයෙන් හේතු වින්දියා. එයා කිව්වා මේ පිරිසිදු අදහසේ ඉතේ සුගුණ தත්ත්වය සහ නිර්ගුණ தත්ත්වය තියෙනවා. සුගුණ தත්ත්වය කියන්නේ අපි ඒකට දාපු දේ. ආරූඪ කරපු දේ. ඒක බ්‍රහ්මණ්ඩක් තියෙනවා නිර්ගුණ தත්ත්වය සහ සුගුණ தත්ත්වය. අපි අදහන්නේ සුගුණ தත්ත්වය. ඒ කියන්නේ නිදර්ශන සහිත නානිදස්සන අපපතිච්චිත යමක පිටලා නැති තත්ත්වයක් තියෙනවා නිදස්සන කියන්න බැරි. ඒක අපි ඔක්කොම දන්න දෙයක්. හැබැයි ඒක කිව්වේ නැත්තම් මොකද්ද අඩුපාඩුවක් කියලා අපිට හිතෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා මේක ආත්මීය දෙයක්ද මේක පිරිමි කෙනෙක්ද මේක මගේද මේක උඹේද මේක භාෂාවට අහුවෙනවද නැද්ද කියලා. ඉතින් ඕක තමයි සාහිත්‍ය ලෝකයේ තියෙන කුණු හරපේ. සාහිත්‍ය ලෝකයේ වමාරලා තියෙන ඕවා. ඒකක සත්‍ය. හැබැයි ඒක උත්සාහ කරලා තියෙනවා මේ කියන්න බැරි දේ කියන්න උත්සාහ කිරීම නිසා නොදැන සමාදම් වෙලා තියෙන කියන්න පුළුවන් තත්ත්වය. බුදු දානසික කියන්න බැරි තත්ත්වයක් තියෙනවා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන්න බැරි තත්ත්වය තමයි අනිදර්ශනයි අපපතිචිතයි අතම්මයයි කියලා කියන්නේ. ඒක සෑහෙන දොඩ විස්තර කරා. හැබැයි ඒක විස්තර වෙලා නැහැ කියලා කියන්න බෑ Hindu මේ ශංකරාචාර්යතුමා. එතුමා විස්තර කරලා තියෙනවා නිර්වාණ ශතකම් කියලා වෙනමම ශතක පොතක්. දිගදි කියනවා චිතානන්ද රූපං ශිවෝහං ශිවෝහං. මේ සත්‍චිතේ ඇති වෙන රූපේ තමයි මේ අපිට පේන්නේ. අපි ඒක සුන්දරව දැක්කොත් හිත සුන්දරයි. අපි ඒක ජරාව මේක මහ ලෝකේ පා කරපේ කියලා කියනවා හිත හොඳ නැහැ. නමුත් ඒකට එහෙම නම ගන්න ඕනෙද නැහැ. ශිවෝහං මම ශිව. මේ ලෝකේ මාපු දෙයියෝ මම. ශිවෝහං ශිවෝහං. ඉතින් සරුවත්යන් වහන්සේ බුදු වෙන තාක්කල් බුද්ධ වහන්සේ කියන්නේ ආ මම බුදු වෙමි මට මේ උඹලා බුදු කරවන්න ඕන කම නැහැ. බුද්ධෝහං බෝධිසත්වයන් පස්සේ උඹලා අවබෝධ කරලා දෙයි. ඉතල මම මගේ ජාම බේරගන්න. ඒක ලිවර්ලා අනික් අතට බේරගන්න. ඒකේ තියෙන සම්බන්ධතාවය මම පෙන්නන්නේ ඒ මොනවත් නැති දෙයක් කියත් එහෙම යමක් ඇත කියලා කියන්න පුළුවන්. එහෙම යමක් නැත කියන්න පුළුවන්. ඇත කියන්න නම් නිදර්ශන දෙන්න. ಗುಣ දාන්න ඕන. ඒක පිටලා තියෙන මෙතනයි කියන්නේ. ඒකනේ සිංහල බුද්ධාගම කියන්නේ. එහෙම කිසිම ගුණයක් නැති නැත්නම් නිර්ගුණ නිදර්ශන පෙන්වන්න බැරි මේ මම වෙමි කියන ද අතම්මේතාවයට දාන්න පුළුවන් තත්ත්වය විස්තර කරන්න ගියාම ඒක කියනවා ශූන්‍යතා පරිසංගිත දේශනා නිර්වාණ පරිසංගිත දේශනා ඉව තමයි බුද්ධාගම ඉස්සලා මැකිල යන්නේ කියන කෘතුජාති දේශනා. මොකද මේ දැකපු කෙනා මම. ඉතින් ඒක ඥානানন্দ ස්වාමීන් කියනවා කැලේ ගිහිල්ලා කවදාකවත් දැකපු නැති මලක් දැක්කොත් ඒක රෝසත් නෙවෙයි ගාඩිනියක් නෙවෙයි මහා දුතු මල කියලා තමයි ඒක තමයි මම දාන්නේ. වෙන කවුරුත් දැකලා නැති මම දැක්ක මල. ඊට පස්සේ මල මාර්ගේ මම එක්ක හදනවා මම මාර්ගේ මලක් හැදුවා. ඉතින් ඒක තමයි පොත්පත්වල තියෙන්නේ. හැම එකම මම මේක නිෂ්පාදනය කරා මම මේක මේ හොයාගත්තා කියලා. ඔය මොන මගුලක් අත් වෙන්න ඕන කමක් ඇත්තේ නෑ. ඔය ලෝකෙ උඹ ඕක අවබෝධ කරන්නේ නැත්නම් ඕක තියෙනවා. මේකෙන් මමයා මේකෙන් අයියා මේකෙන් අක්කා මේකෙන් මුතුනා මේකෙන් පොර වෙන්න උත්සාහ කරන්නේ නැති වෙන උත්සාහ කරන්නේ නැති ගැති තමයි අපි තියෙතමයි. අපි කියන්නේ ආධුනික මනසකේය. බුදුහාමුදුරු ඉස්සරහ අපි කවුද? මේ කැපිපේන දහත. මේ කැපිපේන ගැති නැත්නම් අපි මොටිවේට් වෙන්න යමක් කරන්නේ.
මොනවද කරන්න අපිට තියෙන පැය කටගැස්මක් ප්‍රශ්නයක් නැහැ. ඒක එකනේ කටගැස්ම වෙනස්. එයා කියන්න ඕනේ මේ කටගැස්මෙන් තමයි මම මේකට ආවේ. දැන් කටගැස්මත් මට එපා මමත් එපා දැන් සබදාම් මතාව. එතකොට මොකද කරලා තියෙන්නේ? මොකුත් කරලා නැහැ. නොකරපු එක තමයි කරලා තියෙන්නේ. ඒකෝ නිර්වාණ ශතකම් තියෙනවා. ඒ කියනවා පඨවි නොමි ආකාශය නොමි තේජෝ නොමි වායෝ නොමි පංචකෝෂ නොමි එකක්වත් නොමි. ඒ කියන මොනව කරන්න ගියත් ඒක දැකපු මම අඩුවානේ දැක්කේ නැහැ කියන මම කරිමව. නා දැක්කේ නැති තැනත් 100%ක්ම මමයි. ඉතින් ස්ත්‍රී දූෂකේ කාව මම කියනවා කියන්නේ මද්දගියල පාවිච්චි කරන කෙනෙක් ගාව මම කියනවා කියන්නේ එහෙම නැත්තම් කෑමට ලෑමට දඟලන කෙනෙක් මම කියන වෙන අහන්න දෙයක් නැහැ නේ. ඒ කැත පෙරේත මමයා අරූප ලෝකෙත් ඒ ධර්මතම ඉන්නවා. අරූප ලෝකෙත් ඒ ධර්මත එකට කෙනෙක් ඩිස්ක්ලේම් කරන්න පුළුවන් නේද? ඒක ඩිස්අවෝව් කරන්න පුළුවන් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඌකටයි කවුරුත් කරන්න ඕනේ නේ. ඔබ දන්න දෙයක් මම දන්නේ මේ උපාසකයා නැත්නම් උපාසක නැත්නම් මේ යෝගාවචරය ඊට දේද මම කතා කරන්නේ. එහෙම නැත්නම් අපි ලෝක දෙකද ඉන්නේ කියන එක මම කැමති අදහසක් වශයෙන් විමසන්න. කතා කරන්න කැමති නැද්ද? ඇයිනහද අපි ඔය සූපත් ගන්න අවසරයි පරිපූර්ණ ගුරු මේ උගරකට පාදලා කතා කරන්න ඕනේ. මේ ඉන්න කට්ටිය ඉන්නේ විසිරිලා. ඒක නිසා ඒ කට්ටියට ඇහෙන්න තියෙන්න පුළුවන්. මම ඒ විදිහෙන් කතා කරාට ඇත්තට ඇහෙනවද දන්නේ නැහැ. අයියෙන් කතා කරන්න. එහෙමයි ගුරු ආර සංඝ පීත්‍රු ධම්ම ජීව දෙනුවන් වහන්සේ. වහන්සේ කියන්නේ අපි එක අධ්‍යක්ල තියෙන අපිට ඒක මේ අවරින් පැහැදිලි කරගන්න නොහැකියාව තමයි තියෙන්නේ ගරු භික්ෂුන් වහන්සේ. මම කියන එක නැහැ කියන එක අපිට මේ අවරින් ප්‍රකාශ කරන්න නොහැකි දෙයක් තියෙනවා. කොහෙලාව යමක් කරන්න ගියත් ඒක ඒක ඔබටත් ඒක આવොත් ඒ මට ලකුණු ලබා ගන්න බෑ නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක මට කියන්න. ඔයා ශිෂ්‍යයා වෙන්න මම ගුරු දේවත්වයන් වහන්සේ අංජ දෙන්න. හැබැයි උඹ මගේ අත නිකම්ම මවාගත්ත ගුරු දේවත්වකම මට පටලවන්න හැදුවට මේ අහිංසක බැලුවත් ආ වූ යෝගාවචරය මම කියන ඔය දෙකෙන්ම කරන්නේ නැදනේ උඹ මම එක් දාගන්න හදනවා. එහෙම නෑ. සක්කාය දිට්ඨියක් බව. එيش අපි දෙන ඔය ගේමට අඳිමු. මම කොහොමද ගුරු දේවෝත්තම තමයි. එහෙමයි. මම ඉන්නේ බ්‍රහ්මයා වාගේ. එහෙමයි. උඹ ඉන්නේ බලුගත්තා වාගේ. එහෙමයි මම වහන්සේ කෙනෙක්. හැබැයි අපි මේ ගේමක් බව දැනගෙන කතා කරමු. හරි. එහෙමයි එහෙමයි. සියලුටම ස්තුතියි බොහොම ස්තුතියි. අරු ධම්මජ සයම් වහන්සේ. තව ටිකක් බැන්න නම් තවත් ස්තුති කරනවා. අපි නිදහස් මන්දිරේ එකතු වුණාට පස්සේ ඔක්කොටම ඉඳගන්න ඉගුවා තරවාගමිට. මම දන්නෙත් නෑ කනුව පිටිපස්සේ බද්දචාස්තුත් ඉඳලා තියෙනවා. මේ පැත්තෙන් ඉති ඔක්කොම ආගමික නායකයෝ හිටියා කියලා මම පටන් ගත්තේ. විදර්ශනංකව මේ ඔක්කොම වාඩි වෙලා මේ පත පිටාවේ නැද්ද නිදහස් මන්දිරේ තමයි ව්‍යායාම කරනවා, බස් යනවා. අනම්මන ඔක්කොම තීදි මං කව පුළුවන් නම් මේ විනාඩි 10ක් ගමු එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන තැන්ට ඉන්න කියලා. එනවා දැනද කියන්නේ දැන් උත්සාහ කරමු කියලා අපි පිටාදී රාජපුරේදලා ඊට පස්සේ මං කිව්වා මම දැන් මෙතන ගිය තැනට ආවා නම් මේ අපි බුද්ධ ආගමෙන් ආවා, කතෝලික ආගමෙන් ආවා, පව් කරලා ආවා, පින් කරලා ආවා කියන එකේ මම දැන් මෙතන කියන එකේ රසය වෙනසක් තියෙනවා. ඒක ගල්පන්න බෑනේ. එයාගේ මම දැන් මෙතනයි, මගේ දැන් මෙතනයි. නැවත් අපිට එක තලයකට එන්න පුළුවන් නේ, බිමට බස්සන්න පුළුවන් පැරෂුට් එක. දැස්සුවාට පස්සේ ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ මම දැන් මෙතන තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. ඒක තමයි නබිනායක කියන්නේ. දැන් බ්‍රහ්ම පදාර්ථය ඉති අපි ඔක්කොම එකනේ. අපි නෙවෙයි අපි අපේ සාස්තුන් වහන්සේ බාරත්පත් වෙලා ඉතකොට. නිවන සාක්ෂාත් කරලා. ඉතින් උතේ එක එක නන්දාපල්ලා. ඕනිනම දාගත්තට මම ප්‍රකාශයකපත් කරනවා අපි මම දැන් මෙතෙන් ආවනම් ඔක්කොම එකයි. ඒ නෑ උඹේ මම දැන් මෙතන වෙනයි, මගේ නම දැන් මෙතන වෙනයි, මං ඊයේ ගිය මම දැන් මෙතන වෙනයි, හෙට යන තින්තන මම දැන් මෙතන වෙනයි කියන තරම මේ මමයා උත්සාහ කරා. එයා අඟ පෙන්නඳ හදනවා. අඬාර පාණ්ඩා මේ ධර්ම සාකච්ඡා කියන එක තමයි. නමුත් අපි ඒක කරමු ඒ සාකච්ඡාව බව දැනගෙන. ඒක liver වෙලා උත්සාහ කරමු කරලා. ඔබ අයිතිවාසිකම් කියන්න එපා. ඒ වර්තමාන මොහොත මම දැන් මෙතන මොහොත මම නෙවෙයි. මගේ නෙවෙයි. ආත්මේ නෙවෙයි. ඊයින් පරිබාහිර තියෙන ඔක්කොම කක්කවල් මම තමයි, මගේ තමයි, මගේ ආත්මේ තමයි. කඩුකස්ථානද පිටකල වොත්ත හා රාජසම්පත්ත විඳගෙන දෑලේ ආරසික තියාගෙන රාජකීය ලීලාවේ වැඩ ඉනකොට අර පිටතල මුත්තන් ටික තමයි වටිනාකම තියෙන්නේ. ඇතුලේ ඉන්න බයිය බයියමනේ. මේ ළඟදී ඒවා කියන්න ගියාම මම හිතනවා මට හොඳ නෑ.
ඔය සම්මන්ත්‍රණයේදී අසවල් ඔක්කොම ඇවිල්ලා ගවිලා වාඩි වුණා. වාඩිවුණාට පස්සේ මං කෝ උන්න දැන් උන්න අවශ්‍ය කරන පිත්තල පොත්තන් අර කඩුගස්ථාන සීරර දැන් ලැබිලා තියෙන්නේ. හරිද? ඒ නිසා ඊට පස්සේ දැන් ආපු එකට බොහොම පිං උත්තර වැඩ තියදී සම්මන්ත්‍රණයට ආවනේ. ඒක නිසා මේ අපිට සහයෝගය අවශ්‍යයි. ඒකනේ ආවේ කතා හොක නෙවෙයිනේ ආමඳුරනේ. දැන් මට ඔබ වහන්සේගේ සහයෝගය අවශ්‍යයි. අපේ පුහුණු කරුවන් සේරම අපි සත්‍යවන්ත කරන්න ඕනේ. අහල් දවසේ ඉන්න පුළුවන් ද අසවල් තැන්නේ මම රයිට් එනවා ඇත්තටම නෝ උකිනොත් පිත්තල පොත්තක් ගත්තට පස්සේ වාසනේ නතු බෑ අපිට මම නෙවෙයි පිත්තල පොත්තක් දුන්නේ අඩුගස්ථාන දුන්නේ නිලනාම දුන්නේ මම කව දැන් තොට ඔක්කොම දීලා තියෙනවා දැන් වැඩ කරපිය කියලා මේක හරියට ඒක හරියට දැන් වාහනේ මයි ළඟ තියෙනවා ඒක නිසා ආවේ මොන්න කත්තාන පිත්තල පොත්තක් දැම්මත් අර ඇතුලේ ඉන්න එක ඇතුලේ ඉන්න කම තමයි ඒකත් මම නෙවෙයි කිව්වනම් මගේ නෙවෙයි කිව්වනම් මගේ ආත්මේ නෙවෙයි කිව්වනම් බුදුහාමුදුරුවෝ කියලා නැහැ නේද? මේක පිරිමින්ද විතරයි පුළුවන්නේ. මේ ඕඩගෙන උට එහෙම ක්ලේම් කරතයි. ඒකට කියන්නේ ඩිස්ක්ලේම් කියලා. අයිති නැති කරගන්න බෑ. ඒක තමයි අනාත්ම ධර්මය කියන්නේ. මේ තමම නේසෝ අමස්සි නමේසෝ අත්තා. එතන නිත්‍ය සුඛ සුභ ආත්ම කියන වෙනුවට ওই කියන தත්ත්වය අනිත්‍යයි, දුක්ඛයි, අසුභයි, අනාත්මයි. ඒක විසින් නඩත් වෙන ඔබ මොකටද ඔකට දැක් ගන්නෑ මේ මම යා පෝෂණය කරන්න හදන්නේ සුභේ වඩන්න හදන්නේ සුඛේ වඩන්න පිස්සු මේක අක්ක ගොඩේ මොන සුඛයක්ද ඌ කරලා ඌ හිතපන් ඒ කරනකොට ඒ නාඩගමේ ඒත නාඩගමේ මම රජාට අඳිනවා අජාසත් නාමයෙන් මම නන්දා මම රජිනිට ඇඳා රජ දෙවිට කුමරිට ඇඳා අන්දරේගේ බිරිඳට ඇඳා අපි නටමුකෝ නාඩගම ඒකදයි මේක මේක ඕන විදිහට ඇඳුවට බොරුවට කෙල ටිකක් ඇහි කා ගන්න ඕනේ නැ කඳුළු නැතුව. ගාඬනවා වගේ ඊට පෙන් දන්න ඔක්කොම දන්නම කරන්නේ බොරුවට. ඇඬුවත් බොරුව, නොඇඬුවත් බොරුව. ඉතින් එතකොට අපි කොච්චර සන්තෝෂෙන් ඉන්නේ අපි කොච්චර පොළවේ ඉන්නේ අපි කාටවත් මේ මම නිර්මලයි මම පිවිසුරුයි මම උතුම් මම ගුරු දේවියා කියන උඹල ඕන එකක් කියපල ඒකේ ප්‍රශ්න නැහැ. මං කවුද කියලා දන්නේ උන් දන්න. ඉතින් ඉස්ලාම කටකලියා තියෙන ලදී මගේ බැච් මේට් කෙනෙක් ආවා. ඉතින් ඉසි නොතේරි කාලේ අතුරු කරන්නේවත් නැහැ අපි. මොදේ තරම් අපි නොකෑමන දාපදරව පට්ටපදරු වැඩ කරා. ඊට පස්සේ කතා කරලා කිව්වා අනේ අපි මේ රැස්වීම తీර වෙනකොට අනිත් දවස්වල අපි ඔබ වහන්සේට ආර්ධනා කරගමන් කොමං ඉන්නේ. උඹලා මේක තියලා කාලා බිල නරන්න හදනවා කියලා. නෑ ඒක ඔබ වහන්සේ ආවත් නැත්නම් මම ආර්ධනා කරනවා කියලා. මු අනික් බැචාලට ලිව්වා මට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මෙහෙම කෙනෙක් කියන එක ඉදා දැසුරු කරපු මොනම කෙනෙකුටවත් මේ ජීවිතය ඇතුළත නම් විස්තර කළ දෙන්න බෑ ඒ තරම්ම අපිරියව තියෙන ඔබ වහන්සේ ගැන ඒ තරම්ම මේ කියන්නේ ඇසුරු නොකළ යුතු පාහරෙක් වශයෙන් දැනදී මමත් ඒකයි ආවේ නැත්තේ මුදලාට යගේ වයිසෙන් භාවනා කරනවා ඒක නිසා මට බරපතල ප්‍රශ්නද මම කෝකට ප්‍රශ්නකට අවුලු දාන්නේ ඔය උන් යන පාරේ ගියාවයි මං යන පාරේ මං යනවා එහේ ස්වාමීන් වහන්සේක බරපතල අසාධාරණයක් අපේ උන්ට මේ වගේ හැඟීමක් අත්ද මං කිය එහෙම කියන්න එපා උන්ට හැඟීමක් තියෙන උන් ශාස්ත්‍රෝපේ හොයාගෙන ඇති ඒ වාරේ යන්න තමයි අය මේ මෙතෙන්ද වෙන්න ඕනේ ආනපානෙ වඩන්න ඕනේ ප්‍රතිපාසලට වෙන්න ඕනේ ධම්මජීවහන්සේගේ බණ අහන්න ඕනේ කියලා ඒව කතා කරන්න ගියොත් මට ඉඳ හම් වෙන්නේ නැහැ උත්සාහය ගන්න සෑහෙන මේ දවස්වල මේ වගේ උත්මේක් මේ සැරේ සියල්ල දන්නා වුත් සියල්ල දක්නා වුත් අපේ බැචාට එන්න කියමුද කියලා. ඌ හරි අමාරුවට පත් වෙලා ඉන්න මේ දවස්වල. මට ඌ සාර්ථකුණත් අසාර්ථකුණත් මම දන්නා ඉතින් වෙනස ඇති උනේ සතිය නිසා. ඌක අපේ අම්මටවත් කියලා දෙන්න බෑ. හැබැයි අම්මගේ තියනවා දැනගන්න ඕනේ කමක්. දැන් උන් දැ නෑනේ. මොනව කෙනෙකුටවත් බෑ. ඒ තාම මම දන්න පරණ දන්න කෙනේ දකින්න දකින්නේ මේකත් තරණ දැනටත් කරන්නේ බොරුවද කියලා දන්නේ නැහැ. මොකද මේ තරමට මම නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්. මට ඕන දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මට මේ කියමන හරහා මම මේ බොළුව නමලා වැඳලා කියන්නේ මගේ කමඨාන සිද්ධුයි. බුදුහාමුදුරෝ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා බණ නොකියන්න උත්සාහ කරේ ඇයි? ඒක හොඳට තේරෙනවා මොකද මිනිස්සු බලන්නේ මේ බාහිර රූපෙනේ ඒ ධර්මෙවත් ඒ තමන් තුළ බුදු කෙනෙක් ඉන්නවා කියන හැඟීම එන්නේ නැවෙන්නේ මං තාම 10ක් නිවන් දකින්න බෑ දැන් ඉතින් ඔය පිටිමල් ලක්ෂ පූජා කරලා
මේ කටින පිංගම් වලට නූල් පාරවල් ගහලා තමයි මේ එකතු කරන්න හදන්නේ. ඉතින් කොච්චර පහත් තැනකටද වටකරන කිනේ කියලා බලන්න. ඒකමනේ මේ ආගමික නායකයෝ පෝෂණය කරන්නේ. ඒ විනෝඩ දැන් තෝ ඉන්නේ නිවන් දැකලා බල කියලා කිව්වොත් ඒව කතා කරන්න දෙන්න එපා. නිවනේ තරණු පහත් කළා සහකරන්න එපා. මේ එහෙම බෑ. කිසිවෙන්ස බෑ කියන මම මොනවා කියන්නේ. එහෙනම් කොහෙද මේ විමුක්තයතන අතට එන්නේ කොහොමද? කොහොමද විමුක්තයතන තියෙන බ්‍රහ්මලෝකේ කියලා නැන්නේ බුදුහාමුදුරුවෝ. දිවි ලෝකේ කියලා නැන්නේ බුදුහාමුදුරුවෝ. මේ අපි වගේ බයියන්ද නේ කියලා කියන්නේ. ඒකට කියන්නේ මේක වාද කරන්න එපා. පිළිගන්න. පිළිගත්තේ නැත්නම් ඒ තරහ නැහැ බුදුහාමුදුරුවෝ. මේ කියන්නේ ඇත්තටම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ තරමටම මේ සත්‍ය ධර්මයේ මේ දිදුලන ධර්මයේ අපි අතට දුන්නාම අපි කියන පොඩ්ඩක් ඉඳ අද්ද ගෝදාන එනකන් කියලා එහාට ගිහිල්ලා යනවා තොන් ධර්ම ගිහිල්ලා. ඒ නිසා මේ දැන් මෙතන මම කියන තැන අභිෂේකය ලැබෙනවා මිස මේ අතෙන් දෙයන්න ඕනේ හරිය ගාව දෙයන්න ඕනේ අවල් වෙලාවක ඉන්න ඕනේ කියලා කියනවා නම් ඉතින් ඒ ගැන ඉතින් සොරි කියලා තමයි කියන්නේ. ඒ කියලා වැඩකුත් නැහැ. ඒ දුකේ ඉන්න මනසට සොරි දුන්නත් එකයි හොරි දුන්නත් එකයි. ඒක දෙයක් නැහැ. ඒක නිසා අපි දන්න ඇත්තෝ දන්න මොහතක චිත්තක්ෂණයක විවේකී ලැබෙන ඇත්තෝ කියමු. අනේ මේ ලෝකේ ඉන්න මේ හිර කඳුරෝ ඉන්න අයට කුඩු ගහලා තමන් ගැන අව탁සිරු කරගෙන ඉන්න අයට දූෂණය වුණයි කියලා අව탁සිරු කරන අයට මොකක්වත් පුතේ දුවේ උඹලට වෙලා නැහැ. උඹලගේ උඹලට ඕන වෙලාවක මේ චිත්තක්ෂණයේ වශයෙන් ඔය කියන විවේකී ගන්න පුළුවන්. ඒක නැති කරන්න මායයටත් බෑ. උඹට විතරයි පුළුවන්. උඹට පුළුවන් අවිද්‍යාවයි තෘෂ්ණාවයි තියෙනකන් බෑ නෑ කිකියා ඉන්න. අපි පුළුවන් තරම් මේක හෙලි කරමු. අපි වෙත්ෙන් කවුරු කතා කරන්නේ නැහැ නේ? පස්සන ස්වාමීන් වහන්සේ. ඔව්. මේ පැත්තෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තිනවා. කමඨාන් වார்த்தාවක් සහ chat එකේ අදට අද සාකච්ඡා සම්බන්ධද? ඔව්. ඔබ වහන්සේගේ අවසරයි ඉදිරිපත් කිරීමට. ඔය කතා කරන එක කවුද කියලා කියන්නේ? එහෙමයි සයිනා සම කුමාර කතා කරන්නේ. නේ එහෙම වරෙන් හරිද? එහෙමයි සයිනා. මොක කුමාර වෙමි. එතකොට ප්‍රශ්න හරි ප්‍රකාශනයි කුමාර ගෙන වෙන්නේ. නෑ ස්වාමිනා. නෑ උඹට ප්‍රශ්න නෑ. හරි අපි යනවා ප්‍රශ්න වලට. එහෙමයි සයිනා. කුමාර දරාවෙන්න බෑ. උදේ සයිනා සබ කමඨාන් වාර්තා ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සක්මන් කලිමි මෙනෙහි කිරීම නොකලිමි පාදය ඉදිරියට යැවීම ධනහිසේ නැමීම පොළවේ තැබීම ආදී පියවරයන් නොදැනේ සමස්තයක් වශයෙන් පාදයන් අවකාශයේ පාවෙන්නාක් මෙන් ගමන් කරයි පාදයන් පොළවේ තබන විට විලුඹ පමණක් හොඳින් තදින් පොළවේ වදින බව දැනේ අනෙක් කොටස් හෝ කය නොදැනේ විලුඹ බිම නොවදින විට ඇති සැහැල්ලු බවට සිත කැමති බව දැනේ. පය බිම වැදීමේ දුකට වඩා කිසිවක් නොදැනෙනවා වැනි සැපයට ඇති සැපයට සිත කැමති බව එහි අදහසයි. ආදි වශයෙන් සිතුවිලි විග්‍රහ වීමද සිදුවේ. කය නොදැනී තිබුණාද සිත විටින් විට අරමුණෙන් බාහිරට යයි. එයි. එවිට සිතටම මතක් වී පාදයට යොමු වේ. පිටක හිතත් නිහඬව තිබියදී සක්මන් කරයි. වටපිටාවේ ඇති රූප නොපෙනී නොපෙනීමෙන් ඉපවති ඉදිරියටත් ආපස්සටත් යාමක් සිදු කරයි පරයන්ක භාවනාව ස්වභාවිකව වෙන දෙයට අවධානය යොමු කළෙමි පරිසරයේ විවිධ ශබ්ද ඇසෙමින් තිබිනි වැසි වතුර බිමටත් කොළ උඩටත් වැටෙන හඬවල් වලටත් මිනිසුන් ඇවිදින වැඩ කරන ආදී ශබ්ද කෙරෙහි අවධානය මාරු වුණා සිතුවිලිද ඇතිව නැතිව ගියා ටික වේලාවකින් ඉබේ වැටෙන හුස්ම දැනෙන විදිය බලන්න උනන්දු වීමි. අවකාශයේ කයක් නොදැනිනි. පපු බෙදස හරියේ ඇලුන යමක් ඉස්සරහට පස්සට යනවා වාගේ අවකාශයේ දැනීමක් පිය. එය බලා සිටියේදී සුළු වේලාවකින් අරමුණ නොතිබුණා වැනිය. පිටක කනට අවධානයේ යොදා ශබ්ද අසා බැලූ වේලාවන්ද සිතුවිලි සිතා සිටිය හැකි බව බැලූ වේලාවන්ද විය. නැවත අරමුණ රහිතව සිටිය හැකි ද යන්න බලා නිදු නොමැති බව වටහා ගැනීමත් කෙලෙමි. අරමුණු රහිතව නැවත සිටියෙමි. ශබ්ද ඇසුනද සිතුවිලි ආවද වේදනා දැනුනද බාහිර පරිසරය හා මා වෙන්වී නොදැනිනි. එකක් මෙන් දැනුනි. පරයන්කෙන් නැගී පසු
කය දෙස බැලුව විට ඒ මාගේ බව සිතට මතක් කර දුනිමි. පරයන්ක පොදු අධ්‍යක්ීම් බාහිර අරමුණත් මමත් අවකාශයත් නොදැනී සිටිනවා වෙනි. මා කෙරෙහි අනුකම්පාවෙන් අවවාද අනුශාසනා ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරමි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි, අපි මෙතෙක් කල නගාගෙන ආපු වාදපති දිගේ ගියොත් හොඳට මේ ඕවාදික අත්පත්‍යාවේ තියෙන වෙලාවේ නැත්නම් කබලින්කාර ආහාර ගන්නා වූ මේ පච්චංග අංග පච්චංග සමන්නාගත කය තියෙන වෙලාවේ මමයා. ඒක පිළිබඳව අපිට වාදයක් නැහැ. නමුත් යම් වෙලාවක අපේ හිත මේ සියලුම කාම ලෝකේ අමතක කරලා ආනපයන්දෝ සක්මන් බානට ගියාම අපිට පේනවා ඒක ලෝකයක්. අතීතයක් නැහැ, එතකොට අනාගතයක් නැහැ. අරයක් නැහැ. අරයම නැහැ. මේ මොහොත විතරයි. මෙතන විතරයි. ආ එතෙන් ගියාට පස්සේ අපි දන්නවා මේ රූපී අත්පත්ලාභේ තමයි මම කියන්නේ. ඒක හොඳටම දන්නවා කාම අත්පත්ලාභේ ඕලාරිකාසත්ල වෙනස් වෙන හැටි. ඒක පොතේ ඕන තරම් විස්තර කරලා තියෙනවා, අපිට වෙලා ගන්න පුළුවන්. එහෙම ඉන්නකොට දන්නේ නැතුවන ඒකත් නැතුව යනවා. මේ ආත්මයක් නැතුව යනවා, හුස්මත් නැතුව යනවා, සතියක් නැතුව යනවා, අංජබජල් වෙනවා, අන්ධබන්ධ වෙනවා, අක්‍රමික වෙනවා, අපිරිවෙල වෙනවා. ඒ තුලත් මම දැන් හොයනවා මේ ආත්මයක්. ඉතින් එතකොට පේන එක බර ගතියකට, හැල්ලු ගතියකට, පැතිරිච්ච ගතියකට, එහෙම නැත්නම් කියනවා නම් සීමාවක් විදිහට හොයනවා. සමහර වෙලාවට ඒකටත් අපි ලකුණු දාගන්න. ඒක ලියන ඒකෙත් තියෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ ගෝධික ස්වාමීන් වහන්සේ අවසාන මොහොතේ පිය ගන්න අතට බෙල්ල දැලි පිය තියලා කපන්න හදන වෙලාවේ සාරිපුත්තු සාංශේ දැනගෙන ආනන්ද සාංශේ කියනවා අසෝලමින් කැත්ත ගණ්ඩායි හදන්නේ අපි යන් කියන. ඉතින් කියනවා අයස්තුන් වැඩි කරන්න එපා. මේ එතකොට ඒ සාංශ කියනවා මෙච්චර ලස්සන ආධාර්මික ජීවිතයක් ගත කරලා සියල්ල මෙවරයි මැරෙන්න යන්නේ පුදුම වේදනාවක් ඊට වෙදි ලේසි සිදින සාගන්නේ කිය. නෑ නෑ එහෙම කරන්න එපයි කියලා හාරිපුත්‍ර සාංශ බහිනවා මේ බාර පර්වතින් පල්ලෙහාට. බහිනකොට කද්ද කැත්ත කපනවා. කපලා ඒ එන වේදනාව මත නිවන් දකින්න. නිවන් දැක්කට පස්සේ සමසීසී නිවනක් ලබනවා. ටික වෙලාවකට ගියාට පස්සේ මාර්ය ඇවිල්ලා බලනවා මෙයාගේ ආත්මය කොහෙද කියන්නේ කියලා. බලනවා තැනක් හොයන්න පුළුවන්ද කියලා, ලකුණක් හොයන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සෙනගත් එක්ක යනවා. එතන ගිහිල්ලා පේනවා ඕගොල්ලන්ට පේනවාද මේ කළු වලාකුලක් වගේ මේ ඇවිදිනවා පේනවාද කියලා. එතකොට සමහර භික්ෂුන් වහන්සේ කියන ඕගොල්ලෝ ඒ තමයි දූෂි මාරයා. එයා හොයනවා ගෝධිකගේ මමයා පිටලා තියෙන කොහෙද කියලා. දැන් ගෝධිකගේ මමයා ලකුණක් පේන්න තියෙනවාද කියලා. දැන් මිනිහ අන්දවට. මොකද මාරයා දන්නා හැම කෙනෙක්ම ආත්මයක් පිටරනොත් තැනක් සහ පිටන ස්ථානයක් සහ ලකුණක් හොයනවා. එයාට ඕනේ තරම් තියෙනවා. මොකද අපි බැච් ගහගෙන, නම ගහගෙන, පාස්පෝර්ට් හදාගෙන, මගේ බුදුලේ කියාගෙන ඉන්නවනේ ඉතින්. ඒකට මාහරට කලබලයක් නැහැ. දැන් මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ මරණේ වෙලාවේදී ආත්මේ විවුර්ත වෙනවා. ඒකට තැනක් සහ ලකුණක් නැහැ. නිර්ගුණයි. අපතිටිතයි. අනාරම්මනයි. අතම්මයයි. මාහරයා අංජබජයි. බුදුරජාණන් වහන්සේ කට්ටි යන ගණනල පේනවා. මෙයා හොයන්නේ දැන් මේ ගෝධික කියලා මේ පොඩ්ඩකට ඉස්සලා මැරිච්ච පුද්ගලයා, තපවත් වෙච්ච පුද්ගලයා, නිවන් දැක පුද්ගලයා අල්ලන්න තැනක් තියෙනවාද කියලා. මොකද මාහරයාගේ ශිෂ්‍යය ඉන්නකොට හැම තැනම ගුරුත්වාකර්ෂණය තියෙනවා, නැත්නම් විශ්ව ගුරුත්වය තියෙනවා, එහෙම නැත්නම් ලකුණක් තියෙනවා. පඨවි ධාතුව මේ ලකුණු, ආපෝ ධාතුව මේ ලකුණු, තේජෝ වායු ඔක්කොම තියෙනවා. ඒක නැති ලකුණක් තැන, ලකුණු නැති තැනකට යනවා නිර්ගුණ තත්ත්වයට. ඉතින් එතෙන් ගියාට පස්සේ මාර්යා වගේ අපිත් කළු වලාකුලක් හදාන බලනවා. මේ මේකද භවය කියන්නේ? මේක මමයා. මෙයාද මේ රූප ලෝකෙට යන්නේ? මෙයාද ලෝකෙ යන්නේ කාම ලෝකෙට? මෙයාද මේ ආත්මය ඊගා ආත්මෙට යන්නේ? මෙයාද ලෙඩවිලා සනිපෙන්නේ කියලා අර ඇට්‍රිබියුෂන්ස් හොයනවා. ඒකට ආරූඪ කරගත්ත දේවල් හොයනවා. නිවන් දන්න කෙනා නැත්නම් භාවනාව ගැන දන්න සක්කාය දිට්ඨිය නැහැ, සම්මා දිට්ඨියක් ඇති කියලා දන්නවා. එහෙම තැනක් තියෙනවා ලෝකේ, නමක් කියන්න බැරි තැනක් නැති, නිදර්ශනයක් නැති, මම ගියේ කියාගන්න බැරි තැනක්. ඒක පිළිගැනීමක් අද බෞද්ධය තුළ නැහැ. මං කියන්නේ උඹ නෙවෙයි. නෑ උඹ මේ ආවට බෞද්ධයාවට අපේ එහෙම කිසි තරහක් නැහැ. ගෙනාපු අලි පෙර පොඩ්ඩක් නරක් වෙලා තිබුණා, ඒකේ ප්‍රශ්නකුත් නැහැ. අපිට ඒකේ
ඒම තරාකට නේ ඒකව කතා කරන්නේ. උඹට නේ මම කියන්නේ ලංකාවේ ඉන්න කිසිම බෞද්ධකාව මේ මොහොතේ නිවන තියෙනවා කියන එක දන්නේ. මොකද එයා හැම වෙලාවෙම මේ මම කියන්නේ මේකයි මම කියන්නේ ආස්වාසිය මම කියන්නේ ප්‍රසවාසිය මම හොයයි ඔසවනකොට මෙහෙමයි යවනකොට මෙහෙමයි ගබනකොට මෙහෙමයි කියන මේ ලකුණුනේ හොයන්නේ නිමිතිනේ හොයන්නේ මේ ආරම්භනේ හොයන්නේ ආරම්භණ කියන්නේ ආලම්භය. එල්ලෙන්නේ යම මේ එල්ලෙන්නේ දීලා තියෙන යම හැමිට ගෙවෙනවා. ගෙවිලා ගෙවිලා ගියාට පස්සේ දැන් මමත් ගෙවෙනවා එල්ලෙන් රණුවත් ගෙවෙනවා දැන් එල්ලෙන්න ඕන කමක් නැහැ. අපි කවදාවත් හිතන්නේවත් නැහැ. එල්ලෙන්න තරම් නැති එල්ලෙන දෙයක් නැති ගැටියක් මාතුල තියෙනවා. ඒකට ආලම්භණයක් අවශ්‍ය නැහැ. එතකොට අපි ඒකට කියනවා අනිමිත්ත කියලා. අප්පණිහිත කියලා. ශුන්්‍යත කියලා. අප්පණිහිත කියන්නේ පිහිටන්න තැනක් නැහැ. නිදංග කරන තැනක් නැහැ. ශුන්්‍යයි. ඉතින් එතකොට කියන මේක නාස්තිකයි කියලා. ඒක තමයි මම අර කලින් කියපු විදිහට රූප ධර්ම තුල ශක්තිය තියෙනවා. ශක්තිය ඔක්කොම පුඤ්ජ බවට පත් වෙලා රූප බවට පත් වෙනවා කියන කතාව කියලා. විස්තර වැඩිපුර හොයාගෙන ගිය විද්‍යාඥයෝ සීදීන සාලන්ති. මොකලන්ද ඒගොල්ලන් දකින්නේ මේ දකින්න දර්ශනයක් නැහැ ඒක තුල. මොකද හැම දර්ශනය තුල මමයි පිටලානේ තියෙන්නේ. දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාම මම කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් දාපු කට්ටිය නිවන් දැක්කයි කියන්නේ. අතේ ඒක හොඳ පොතක් පෙන්නනවා. මායාව වගේ ඒගොල්ල කොක්ක ගහගන්න තරක් කොහෙද. ආලම්බණය කරන තරක් කොහෙද. ඒක නැති වුණාට පස්සේ වෙන්නේ අයියෝ මම අනාතයි. මට ඩිමෙන්ෂියා හැදිලා මට ෂෝට් මෙමරි එක නැති වෙලා මම අංජබජල් මට ක්ලාන්ත වෙනවා මට මේ කම්මැලි වෙනවා ඉඳගෙන ඉඳ එපා වෙනවා වහකණ්ඩ හිතෙනවා කෝටි ගහමතුණු ඇතරම කැත්ත ගත්තා ඒත් ඒ කැත්ත අරගෙන නැහින වෙලාවෙත් නිවන් දැක්කා. එහෙම මේ ශාසනේ මේ දෙතුන් නමක් තම සීසී නිවන් ලැබලා තියෙනවා. එතකොට කාටවත් අප්සෙට් එකක් නෑ මාර්යාට අප්සෙට්. මාර්යා ඇවිදිනවා තැන හොයන්නේ. ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නෙක කතා කරපු එකනාගේ කියවෙන්නේ. එහෙම තැනකට ගිහිල්ලා දැන් බලනවා එහෙම කරපු මමෙක්. එහෙම වෙච්චි මමෙක් මට මාත්‍යයක් හොයන්න ආදම. මොකද මේ වයිෆ්ට කියන්න එපා. ඉදිරිය ගිහලා නෝනාට කියන්න එපා. මෙන්න මෙහෙම තැන ඉඳලා මම මෙහෙම තැනකට ගියේ කියලා. දැන් මේ ගිහිල්ලා කියන්න තාක් නෑ. ඩෙන්ටිටි එකක් නෑ. ඉතින් ඒක වෙනකොට මිනිස්සුන්ට වෙන්නේ මහා භාග්‍ය සම්පන්න දෙයක්. මේ හිත මේ හිතියා මේ නැති උනායි. මිනිහෙක් මරණට වැඩිය හපා. ඒ නිසා නම්බුවේ ජීවත් වෙන මනුස්සයාට අවනම්බෝ මරණයට එහා කියලා කියනවා. ඒකලිය තියෙන මහා බාහර්ත පොතේ. ඒක තමයි අද බෞද්ධයට වෙලා තියෙන්නේ. එයා මේ බුද්ධාගම කියන එක මොකද්ද ඔත අහුරු කරන්න හදනවා. පොතපත කියවලා සදාචාරය ගොඩනගාගෙන පින්කම් කරගෙන. ඒක හොඳ වැඩේක බුදුජානක හොඳයි කියලා තියෙනවා. නමුත් ඒක මමයා කියන තාක්කල් ඒකම තමයි යාට බරු බැඳා වගේ හිටින්නේ. ඕක අවශ්‍ය නැහැ. ඒක හොඳයි නරක වැඩ කරනකොට ඒ සාපේක්ෂව හොඳයි. ඒක වර්තාවට තේරුම් ගන්න එපා. මේ ඒක විරුද්ධ වෙන්නත් එපා. නමුත් එහෙම නැහැ. එහෙම කිසිම දෙයක් අවශ්‍ය නැහැ මම නසුතු කරන්න. ඒ වගේම නිවන් දකින්නකොට ඔය කිසිම දෙයක් පාදක වෙන්නේත් නැහැ. ඒකයි කියන්නේ නේව සංඥා නාසංඥායතනට ගිහිල්ලත් මේ අකින්චඥායතනෙ පැනලා අද 7 වෙනි එකේ ඉඳලා 6 වෙනි එකේ ඉඳලා 7 වෙනි එකට පැනනත් මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වෙට ගියත් කාම ලෝකේ තරම්ම සකයි සිටි. ඊට පස්සේ තමයි සංඥා වේදේති නිරුද්ධ කියන්නේ සංඥා කරන්න එපා වේදනාවක් විඳින්න එපා. හරි ගියා කියන වේදනාවක් හෝ වැරදුනායි කියන වේදනාවක් විඳින්නේ නැති තත්වය දෘෂ්ටියක් මිස භාවනාවක් නෙවෙයි. ඒ දෘෂ්ටි අපි ළඟ තියෙනව නැද්ද කියන එකයි මේ නැවත නැවත උච්චාරණය කරමින් කියන්න හදන්නේ. ඒක තියෙන තාක්කල් ඒගොල්ලෝ බෞද්ධයෝ කියලා කියනවා. හැම තියෙන හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක්. ඒව දෘෂ්ටියක් එල්ලන්න පුළුවන් තැනක්. ඒව දෘෂ්ටියක් තියෙන කෙනෙකුගේ අහවල් අත්‍යන්ත ලක්ෂණය කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක විස්තර කරන්න උත්සාහ කරන ආකාර දෙන පාදයන් මූල මධ්‍යම කාරිකාවේදී ඊට පස්සේ කිව්වා ශූන්‍ය වෙන්න පුළුවන්. ඒ හැම ශූන්‍යතාවයක්ම සාපේක්ෂයි. පරිපූර්ණ ශූන්‍යතාවයක් කියන එකක් මේ ලෝකෙට අදාළ නැහැ. මේ ලෝකෙ ඉන්න තාක්කල් අපි සාපේක්ෂ ශූන්‍යතාවයකට යනවා. අපි ඇති සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් තාම ශූන්‍යතාවෙම තමයි. කේවල පරිපූර්ණ ශූන්‍යතාවය වෙන්නේ මේ කය අතාරින්නේ. මේ ජීවිතය අතාරින්නේ. ඉතින් අපිට ඒක ඉස්සරම හිතලා ප්‍රශ්නක් වෙන්නේ නැහැ කියන්නේ. මොකද අම්මා අප්පාට ඇරලා ඒවල් බුදලාට ඇරලා මෙතෙන්ට අපි එකේ අපි ඔය ලකුණු 33 ලැබලා ඉවරයි දැන්. ඊට පස්සේ රූප ලෝකෙට ගත්ත කුල කර්මස්ථානේ ඇතයි කියලා හඳුබ වෙනවා නම්බු කරනවෝ නැතයි කියලා නම්බු කරනවා කියන එක අපි ආයෙත් සාකච්ඡා කරලා තියෙනවා.
ඒ කියන්නේ ලකුණු 50ක් ලැබලා ක්‍රෙඩිට් එකක් ලැබලා තියෙනවා. ලකුණු 70 ලැබනවා කියලා කියන්නේ ඔය ඔය මගුලක් තෙවුනේ නැහැ. බබත් එපා, බේසවත් එපා. බබයි බේසම වතුරයි සේරම කන්දෙපල්ල ක්‍රීසිකොල දාන්න ගියාම ආගමක් දැනෙන්නේ නැහැ. මෙහා කම මේ ලෝකෙට අයිතිත් නැහැ. ඉතින් මේ මිනිස්සුන ගහලා මරලා පුච්චු වේඩි තමයි සොක්‍රටිස් වසබෝත්‍රේ දීලා කිව්වේ දීපං. ඉතින් ගියාම ජෝන් එෆ් කෙනෙඩිද ජනාධිපති විදිල මැරුවා. පියරේ පුචා හිටපු අපේ ඊශ්‍රායල් ජනාධිපතිට ඊශ්‍රායල් කාර්යමු වෙඩි දීපා. ගාන්ධිතුමාට බජන් කීක ඉඳදි වෙඩි තිබ්බේ. ඔය බයිලා ඉන්න බාබිත් ඒ වෑ මේ ලෝකේ. ඒකයි බුදුරජාන් වහන්සේ පමණක් ස්වභාවික මරණයකට ලක් වුණා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ ඒක වටිනාකම. බුදුන්සේ සීදිනසා ගත්තෙත් නැහැ. කවුරුත් බෝම්බ තිබ්බෙත් නැහැ. මොකද කිසිම දවසක ගැටුමක් ඇති කරේ නැහැ. කාම ලෝකේ ඉන්න ඇයි ඒක දෙන්නේ? ඒක ප්‍රශ්නයක් නැහැ. රූප ලෝකේ ඉන්න ඇයි ඒක දෙන්නේ? ඒක ප්‍රශ්නයක් නැහැ. අරූප ලෝකේ නැයි ඔක්කොම නම් මම කියාගන්නේ. ඒ තාක්කල් ලෝකේ ප්‍රශ්න. මේ මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කොයි ගියේ ඔක්කොම කාම ලෝකේ හිටියත් රූප ලෝක පැත්තේ බලනකොට ඒක මම නෙවෙයි. මගේ නෙවෙයි. ආත්මේ නෙවෙයි කියන්නේ ගියාම ඉතින් ඒක මේ තමයි අද තියෙන ප්‍රශ්න තියෙන එකම උත්තරේ. මේ සැරේ ඔය මුළු යුරෝප් ටුවර් එකේදීම පංජන් කිව්වේ ඔබ වහන්සේ කරන හැම දේශනාවකදීම මතක් කරන්න කිව්වා අපි මේ කරන එක විතරයි අපි කියන්නේ මොකක්ද ඒකට කියන්නේ කෝකටත්යි සති. මේක උත්තරයක් විතරයි. ගන්න නැති උනාට ප්‍රශ්න නැහැ. සතිය ගත්තත් ප්‍රශ්න නැහැ. සතිය තිබිලා වැඩුවට ඉවර වුණාට ප්‍රශ්නකුත් නැහැ. මේක උත්තරේ කියලා කියන්නේ. පස්සේ යෝගෙන්දරුදුත සොසයිටි එකේ ශිවින සංගතයට මට තුන්වෙනිද එන්නේ කියලා තිබුණා. කියනකොටම හේමන්ත කියලා දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ තුන්වෙනිද නැහැ වැඩකට යනවා කියලා. ඊට පස්සේ දෙවෙන්දරුදුත කට්ටිය මට කතා කරලා කිව්වා කමන්නේ නැහැ ඉතින් වහන්සේ වැඩ තියෙන කමන්නේ නැහැ අපිට චන්ද්‍රරත්න සංසේ වන්දේ කියලා. පස්සේ මං කෝ ආදී ඒක ඒක යෙදිලා තියෙන එක අපි කටේ සල්සන ඉතින් අගමැති නේ නිල නිවාසෙ තිබ්බේ. ඊට පස්සේ ඔක්කොම දාන අපිට ආයලා තිබුණා චන්ද්‍රරත්න වැඩගත් කතාවක් දීලා තිබුණා. විශ්වන්නවලේ දැන් ඊට පස්සේ මට කිව්වා සේනක ස්වාමීන් වහන්සේ චන්ද්‍රරත්න සාන්ති කතාවට අන්තර්ගතේ ලියලා වන්දේ කියලා. ඇත්තට මඩින් බේරුණාට මට ලොකු සතුටක් තිබුණා. මං ලිව්වා මේ අපි කරන වැඩේ විශ්වන්නවලේ කරන වැඩේ උත්තරයක් විතරයි. ඉතින් සොලූෂන් ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට කట్టి බාර ගත්තොත් ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්න බාර ගන්නවා, ප්‍රශ්න බාර ගන්න. මේක උත්තරේ. ඒක නිසා මේක ලෝකෙට උත්තර දෙන්නේ නැහැ. සනාතන උත්තර දෙන්නේ Tamanḍa. එතකොට ලෝකෙට අපින් වෙන කරදර නැති වෙනවා. අපෙන් දූෂණේ නැති වෙනවා. එතකොට දූෂේ ලෝකේ දූෂණේ අපිට එනවා, අඩු වෙනවා. කරදර අඩු වෙනවා. හැබැයි මේ ලෝකෙ නිවන් දක්කන්න බෑ. පස්සේ චන්ද්‍රදරාමතුගේ පොයින්ට්ස් මං හතරක් කියලා ලියා. එකක් තමයි මම මේ ඔක්කොටම ඇහෙන්න කියන්නේ. මේ අපි කියන දේ උත්තරයක් විතරයි. මේ භාවනා කළ ප්‍රශ්න එනවයි කියලා, පැවිදි වෙලා ප්‍රශ්න එනවයි කියලා, මේ නිසා ප්‍රශ්න එනවයි කියලා කියන්නේ මේ අකාට මෙලෝදයක් තේරෙන්නේ නැති මිනිහෙක්. මේක උත්තරයක්. මේ ඔක්කොටම ප්‍රශ්න වෙලා තියෙන උත්තරේ. උත්තරේ කිප්පේ නෝට සාහලනවා, වෙවුලනවා, ආතපාත නැති වෙනවා, මමයා කියා ගන්න හදනවා නැද්ද කියන හදනවා, ආස්තිකවාදීද කියලා අහනවා, නාස්තිකවාදී කියලා බුදුහාමුදුරුවෝට ආස්තිකවාදී කියන්න පුළුවන්. නාස්තිකවාදී කියන්න පුළුවන්. ආස්තිකවාදී આવොත් නාස්තිකින් උත්තර දීපන්. නාස්තිකවාදී આવොත් ආස්තිකින් උත්තර දීපන්. ඉහින් මෙන් ගහගෙන ඵලයන් උත්තරේ වැදගත්තේ ත්‍රිවිල් කර යන්නේ ඉහින් මෙන් දාවි. ඉහින් දැම මෙහින් දැම මෙහින් දැම ගියා කවුරුත් දන්නේ නැහැ. ඔය මාර්ග නීති ඔක්කොම දකින්න ඕන යන්නේ එංගලන්තයට හරි යුරෝපයට හරි. පැරිස් වලට ගිහිල්ලා මම හොඳටම දැක්කා. මේ මෙතනilla අදින් යන්න ඕන දැන පේනවා. ඒ අතරේ මේ රෙඩ් ලයිට් අටපොලක විතර තියෙනවා. හැම තැනදී විනාඩි 15ක් නතරලා ඉන්නවා. වාහන දෙකක් අතර දුරස්ත භාවයේ මීටර් 20ක් හැම වෙලාවෙම නඩත්තු කරලා තියෙනවා. අපි නම් කවදාවත් දෙන්නේ නැහැ. මේ මේ රෙඩ් ලයිට් එක තියෙනවා. මේ ග්‍රීන් ලයිට් එක. එතෙන්ට යන තිකේදී 120 යන්න ඕන. යනකොට දන්නවා ෂුවර් ඇම්බර් ලයිට් එක එනවා, රෙඩ් ලයිට් එක එනවා. අපි නම් කොහොම හරි පාගල දානවානේ. දැන් මට මේ ක්ලච් පෑගෙනවා මම ඉන්නේ සිට් එකේ ඉන්නේ. චරුට කියන යව මං කියවන්නේ දැන් තවොඩීර ස්වාමීන් වහන්සේ මගේ විශ්ස පැනපු ගමන් කාඩයක් එනවා. දැන් පැයකටම 20යි. හැතත්ම හරි මේ කිලෝමීටර් නයි. මේ හොඳටම පේනවා. දැන් අපි දැක්කනම් ග්‍රීන් ලයිට් එක අපි ටක් ගාලා ඉක්මන් කරනවනේ. මේ අපිට කරත ඇහිනේ ලංකාවේ. මේ බෑ. හොඳටම මාර්ග නීතිය තියෙනවා. දැන් තැනට යන්න බෑ නම් බෑ.
අපිට යන්න උනේ අයිපොඩ් කුණු ගාව මෙහෙන් පේනවා. මම කිව්වේ ඇති දැන් ඈ මම එයාපෝට් එකේ ඉඳගම් පය දෙකක් ගියා අපි යම් පන්සලට. මේක දැක්කනේ. මේ පැරිස් ගිහිල්ලත් අයිපොඩ් කුණු ළඟට ගිහිල්ලත් යන්න බෑ. පහුවෙන්න හොඳ වෙලාවට අර තානාපති කාර්යාලෙන් තියෙන ඒක යටි ගිහිල්ලා ඒ වෙලාව ගියා ඒ පය දෙකක් කල්ලාතු යන්න. මුකුටි වාහනයක් ගත්තේ. වාහන අදන් ඉස්සෙල්ලා මිනිස්සුගේ වේගය පය දෙකෙන් 18යි. අස්සයක විතර නැගලා හෝ කරද්දී දැන් අද 120 ඉඳලා දැන් 20ට බහැලා. ඒ වෙනුවට බලන්න හෝස් පවර් කීයක් තියෙන ඉන්ජිනේරක් දුවනවද කියලා. ඉන්ජිනේ මොකටද තියෙන්නේ? බ්‍රේක් කරා. බලාගෙන ඉන්න. පයින් යන මිනිය යනවා. ඒ තරම් අද මේ ආගම කාගෙන ආගම ප්‍රශ්නයක් කරගෙන පැවිද්ද ප්‍රශ්නයක් කරගෙන තපස පැවිද්දක් මේ ප්‍රශ්නයක් කරගෙන භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ප්‍රශ්නයක් කරගෙන 100%ක්ම ගුරු රෝල් කියන්නේ. බෝලයන්ට උත්තරයක් මේකට දොස් කියලා වැඩක් නැහැ. අපි මේ සාකච්ඡා කරමු. මං කියන්නේ සාකච්ඡා කරුවාට බඩ පිරෙනවා කියන්නේ. ඔය සාකච්ඡා කරන යුගයක් අපිට ලැබුණා අපේ ගුරු දෙමාපියන්ට වැඩිය අපිට අද කාලය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මේකට උත්තරයක් කියන්න තියෙන්නේ. දේයක ලැබුණට ටැග් එක ලැබුණට බාර ගන්න කැමති නැති. ටැග් එක තියෙන වටිනාකම තමයි දෙන්නට වැඩිය බාර ගන්න තියෙන්නේ. අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒක බාර ගන්න කැමති නැහැ. ඉතින් ඒක දෝෂයකට කියන්නත් බෑනේ. මොකද ඒක නා උපයාගත්ත උත්තරේනේ. නමුත් අර තමන් කරා පැබිනේ සුභාසින්සනේට බය වෙනවා නම් ඉක් කරන්න බෑ. ඒ කියන්නේ මේ කාලකන්නික ඔබට වාසනාව දෙන්න බෑ. මොකද අනිත් පැත්ත කියන්නේ හැන්දකොරේ තමන්ගේ ගෙදෙට්ට එන පුරුෂය දැකලා ගෙදර ඉන්න නාකියගේ අයිතිකාරයා ආ මගේ පුතා එනවා කියලා ගෙතක වාර අරගෙන දොර ඇරලා දුන්නොත් රැ වුණාට පස්සේ ඌ කරන දේ ආගෙන අහන්න දෙයක් නැහැ. කොරේ පුතෙක් කියලා වටවා ගත්තට පස්සේ ඒ මනුස්සයාට වෙන්න තියෙන හානිය දෝ කියලා වරක් නැහැ. ඒ වගේ අපකරා පැමිණ කාම සංඥා, රූප සංඥා, අරූපී සංඥා මම කියා ගත්තොත් මගේ පුතා කියා ගත්තොත් ඌ කරන්න ඕන දෙයක් නැහැ. ඌට කියන්නේ ඕල්ඩ් බක් නැහැ නෙමේ. මේ නාකිය පුතිය ගත්තා පස්සේ ගේ කඩන ඵලයන් කියලා ගේ කඩගෙන යමුකුත් නෙවෙයි වෙලා තියෙන්නේ. නාකිය නිකේත ගත්තේ දැන් මෙතෙක් කරලා තියෙන්නේම මේ හොරෙක් පුතෙක් කියලා හිතලා ගෙටේන වෙලාවට අයියෝ සන්තෝෂෙන් මේ බාර ගන්න. ඒ අර සින්දුවක් තිබුණා මට මතක නෑ මේ මොකද්ද කියලා. ඒ නාකි අම්මට ගමේ ඉන්න කොල්ලෝ රැවිලා අම්මා කියලා කතා කරනවා. අම්මට ඇහෙන්නේ පුතා නැතිච්ච පුතා ඇවිල්ලා ඉන්නේ. අම්මා ලාම්පුවක් පත්තු කරන්නේ ඇස් දෙන්නේ අනේ පුතේ කියලා බලන්න කවුරුවක් අත්තෑ. අම්මා ආයෙකට කියලා පුදිය ගන්නකොට කොල්ලෝ ඇවිල්ලා අම්මේ ඉතින් අම්මා ඉන්නේ නිතරම පුතාගේ තේයි කියලා හිතාගෙන. ඉතින් අම්මට නිින්දක් නැහැ. වයසයි. ඇස් පේන්නේත් නැහැ. ලන්තරු මරගෙන එළියට එනවා හැම කතා කරන වෙලාවෙම එළියට එනවා. ඉතින් ඒකට සින්දුවක් ක්ලිප් එකක් තියෙනවා. ඒ කොල්ලෝ ඉන්නවනේ ඕන තරම් ඔය කොචොක්ක වැඩ කරන්නේ. ඉතින් අපේ ගෙදෙට එන හැම කාම සංඥාවකටම පුතා කියලා හිතාගෙන දොර අරගෙන ලන්තරු මරගෙන ඉඳීට යනවා. ඒක තමයි මේ කමඨාන් වාර්තාවල ඉදී වෙන්නේ. කෙසේ නමුත් අර ඉස්ලාම කියපු කමඨාන් වාර්තාවටයි මේකටයි දෙකටම මට හිතුණා අවධානය වෙනසකට යොමු කරમી අදහසින් අර මේ කැන්ඩාවේ ඉන්න පුතෙක් හදලා තියෙන වීඩියෝ එකක් පඩන එකක් දැක YouTube එකට දාලා තියෙනවා. සක්මන් කරනකොට පය වදින තැන්වල ඇති වෙන ක්‍රමානුකූල වෙනස්කම් සහ පය වදින තැන්වල හැදියට කකුලේ මේ වලලු කරේ කෝණ 12ක්. ඉතින් ඒකට හිත ගියා නම් කාම ලෝකයක් නෑ. හැබැයි 100%ක්ම රූප ලෝක. ටිකක් වෙලා යනට ඒවා මොකක්වත් නෑ. නිකං ඔය හොල්ම නැවිදිනවා. පය පොළවේ වදිනවා කියලා මටවත් නෑ. ඒක නරකක් නෙවෙයි. ඒක සතිය නැතිවීමක් නෙවෙයි. ඒක සයිකේ වර්ධනයක්. ඉතින් ඒ නිසා මේ කාම ලෝකෙන් රූප ලෝකයට ආව රූප ලෝකෙ ගියා. ඊට පස්සේ මේ ගෙතේ එන අමුත්තා තේරුම් ගත්තේ නැත්නම් මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි සංකප්පෝ මිච්ඡා දිට්ඨි පරේතෝ. ඉතින් මිත්‍යා දෘෂ්ටි තියෙන තාක කුච්චර භාවනා කරත් වැඩක් නැහැනේ. ඒක නැති කරන්න තියෙන එකයි මේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා භාවනා කරන්න ඉස්සෙල්ලා හිත හදා ගන්න ඕනේ. ඕනම දෙයකට බාර ගන්න. ඕක උඹට කන්න බැරි දෙයක් නෙවෙයි. ඕක අසුභයක් සුභයක් බලන් දෙපා. කරේවන ඕකට යන්න ඇරලා උඹ ඉස්සරහට බලයක්. ඉතින් අපි හිතන නෑනේ මේ ප්‍රශ්න විසඳලා ආවම යන්න. ඒක තමයි අපි පටවගත්ත පණවගත්ත ඉන්ටරස්ට් එක. ඉතින් ඒ නිසා
මේ වගේ සාකච්ඡා කිරීම කාට හරි හිතේ නැති කිසි තේරුමක් නැති අහගෙන ඉන්න බැරි කම්මැලි දෙයක්. නමුත් ගොඩගියේ තා ගොඩගියේ භාවනා කරලම නෙවෙයි මේ සාකච්ඡා කරනවා තමන්ගේ අදහස් ඉදිරිපත් කළේ යනවා තමන් අලුත් වැඩියා වෙලා සිත්‍රි දෙන මා ගුණමෝ දාන ඕනෙම දෙයකට මම සූදානම්. ඔන්න ඕකට තමයි සම්මාදිට්ඨි කියලා කියන්නේ. මේ 32යි අපි එතකොට ඒ කාමාරස කියනවා. ආ කුමාර කියන්නේ. සොයනස තව ප්‍රශ්නයක් මේ chat එකේ ඉදිරිපත් වෙලා තිනවා ඒකත් ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. හොඳයි හොඳයි හොඳයි. ඒ කියන්නේ කට්ටිය අහනවා කියලා පේන්නේ බුද්ධි නැහැ. එහෙමයි සොයනස. එහෙමයි සොයනස. අපි නෑ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. සාකච්ඡාවේදී දැක්වූ පරිදි පළමු විමුක්තිය ලෙස රූපී රූපානි පස්සති ලෙසයි within bracket processing form one sees forms close brackets eidi anvaya lesa dakwenne rupaya asuru kirima magin kama loken vimuktiya wana bavai tavada devani vimuktiyedi ajjatta rupa arupa sanyi bahidda rupani passati within bracket not perceiving material forms in oneself one sees them outside close bracket enam ajjatta අසුරු කළ රූපය අරූපය මගින් විමුක්ත වන බවයි. නමුත් බාහිර රූපය තවම තිබෙන බවයි. මේදී හිත සංසුන් වීම අජත්ත රූපේ අරූප වීමක් ලෙසද නමුත් හිත යටින් තවම දිවෙන හිතුවිලි හඳුනා ගැනීම බහිද්ධා රූපයක් ලෙස නම් කිරීම නිවැරදිද? තවදුරටත් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම හරි අමාරුයි 100%ක්ම අර්ථ ඡායාවල් තේරුම් ගන්න. නමුත් හිතා ගන්න විතක්ක ਵਿਚාර දෙක කියන චෛසික දෙක හරහා ගත්තොත් අපි කාම ලෝකේ විසඳ වෙන්වීම සඳහා අපි විතක්ක ਵਿਚාර දෙක මාර්ගයෙන් පළවෙනි ධ්‍යානෙට යන්නේ. පළවෙනි ධ්‍යානෙ ගියාම විතක්කේ තියෙන හැබැයි අරමුණේ ආනපාන මේක ආස්වාස මේක ප්‍රස්වාස මේක මුල මේක මැද මේක අද වගේ සාකච්ඡා කරමින් කරමින් හොඳට විතක්ක යනවා. ආස්වාස ප්‍රස්වාස වශයෙන් පටලගන්නේ නැහැ. ප්‍රස්වාස ආස්වාස වශයෙන් පටලගන්නේත් නැහැ. ඒ අතරම සද්ද එනවා වේදනා එනවා හිතිලි එනවා ඒව ඉතින් ඒව පැටලෙන්න තමයි මම පැටලවන්නේ කියලා ෂේප් එකේ කොහම හරි පළවෙනි ධ්‍යානෙ කරනවා කියමුකෝ. ඉතින් කරලා හොඳට වශී කරගත්තට පස්සේ තේරෙනවා ලෝකෙ කොච්චර දේවල් තිබුණත් මම හිතේදී හිත යොදන්නේ මොකේදද? ඒකෙන් තමයි මාව කෙලෙන්නේ. මම හිතේ යොදන්නේ රූප ධර්මෙන් නම් හරි. ඒක නෙමෙයි මට කියන්නේ. ඊට පස්සේ තියෙනවා විතක්ක රූප මේ විතක්ක අවිතක්කන් සවිචාරම් විවේක ජම්පීති සුඛං කියලා දෙවෙනි ධ්‍යානයක් සඳහන් වෙනවා සූත්‍ර පිටකවල. විතක්ක නැහැ ਵਿਚාරයක් තියෙන. ඉතින් හිතේ හොල්මන් තියෙනවා. මම බලන ඉන්න අරමුණ පේන්නේත් නැහැ. හැබැයි මම දන්නවා නැගිටට පස්සේ මුළු ලෝකෙම ආයෙ මට කරදර කරනවා. ඇතුළත යා මේ විතක්කලින් තොර ਵਿਚාරයක් පවතිනවා. එහෙම නැත්නම් අදාළ නැති කාරණා අපහපා කරනවා. ඇත්තටම අදාළ නැති කාරණා නෙවෙයි දවල් කාපුවා තමයි වමරලා කන්නේ. හැබැයි ඒ වෙලාවට අදාළ නැහැ. ඉතින් ඒක psychiatric situation එකක්. හැබැයි චතුත්ථ ධ්‍යාන ක්‍රමයට ඔහු විස්තර කරන්නේ නැහැ. චතුත්ථ ධ්‍යාන ක්‍රමය කියන්නේ අවිතක්කම් විචාරම් විවේකජම් පීති සුඛං. නමුත් සර්වඥයන්සේ යම් තැන්වල පෙන්නනවා අවිතක්කම් සවිචාරම් විවේකජම් පීති සුඛං. ඊට පස්සේ තියෙන දුගුලි ධ්‍යාන තියෙනවා අවිතක්කම් අවිචාරම් විවේකජම් පීති සුඛං. ඒකට විතක්කෙන් තොර විචාරයක් තියෙන වෙලාවත් තියෙනවා අපි ප්‍රපංච කරනවා කියලා කියන්නේ ඒක තමයි. මකරි ප්‍රස්තුතයක් නැතුවම නෙවෙයි. හැබැයි ඒක දිගේ හෙන්නත් තොරන් ගහනවා. වෙන කතන්දර ගොතනවා. අල්ලපුගේ දෙට්ටක් කියනවා. ඔයාට තේරෙන්නේ නැද්ද අයියෝ කියනවා මිනිස්සුන්ට ගහපා දෙන්න හදනවා. අද අනිබනුස අදාළ නැහැ නේද? ඒක ඒ මනසට අදාළ නැහැ. ඒ වගේ වට අපි සාසනාන් ලෝකෙ විතර කරන්නේ අවිතක්කං සවිචාරං. විතක්ක නැහැ, විචාර සහිතයි. කියන්නේ හිතාට පුරුද්දට බුලත් පිට අපහපා කරනවා. ඒක ඇති ගුණයක්වත් මොකක්වත් නැහැ බුලත් පිට කියලා. චුයිංගම් එක කියලා. ඔය හපනවා. හකුපාඩ රිදෙනු. කිසි රසයකුත් නැහැ. ඒකට අපි ප්‍රපංච කියනවා කම්පන කියනවා චංචල කියනවා මේ ඉන්ජන කියනවා ඉතින් එහෙම දෙයක් තමයි හීනෙන් ඇවිදින් ලෝකේ. එහෙම දෙයක් තමයි හීනෙන් කරන්නේ. අදාළ නැහැ. හැබැයි මිනිහට තරහ ගිහිල්ලා දඟලනවා නටනවා. මොකද අර ਵਿਚාර වැඩ. ඉතින් ඒක පෙන්නනවා YouTube එකේ බල්ලෙක් නිින්දෙන් කකුල් දෙක හොල්ල 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 හොල්ලලා ඉන්නවා. ඉදපුවා නැගිටලා දුවන්න පටන් ගන්නවා. ඒක දඩංගල ඇදගෙන වැඩිචාපත බල්ල නිින්දෙන් නැගිටි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ නින්දේ. බල්ලෙකුට වෙන්න පුළුවන් නම් අපි වගේ කුට වෙන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් අපි මේ මවාගෙන කන අවිතක්කන් සවිචාරං.
ඒ වගේ දෙයක් තමයි ওই දෙවෙනි අවස්ථාවේදී පෙන්වන්නේ. වර්තමාන මොහොතට අදාළ නැති වුණාට පළපුරුද්දට ෂෝට් මෙමරි එක හැටියට ඔහේ හිතවිලි වැඩි. ඔහේ ප්‍රපංච කරනවා. ඔහේ වැල්වටාරම් කතා කරනවා. ඉතින් කතා කිරීම සතෙක් මරන තරම් අකුසලයක්. නැති මිනිසාලි දෙන්නේ මගේ ප්‍රජා අයිතියක්. අයියා මට ඕනදි මට හිතා ගන්න බැරි. ඉතින් පණි ස්වාමීන් වහන්සේ කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි පිළිබඳ හිත ඇතුව වනෝද්‍යානයේ ගත කරනකොට කොල්ල ඉස්සරහා ඉන්න කෙල්ලගේ හිතට ඇති වෙන හිතිලි පරම්පරාව ගැන හිතන්නේ. කෙල්ල ඉස්සරහා ඉන්න කොල්ලගේ හිතට ඇති වෙන හිතිලි පරම්පරාව නැත ගෑවොත් ලිංගන ආස්වාදයේ කෙරුවොත් මොන තරම් එකක් තියෙනවා. තාම නෑ. තාම මේ බාදීපු කෙල්ල විතරයි. ඉතින් එහෙවු ලෝකෙක ධ්‍යාන භාවනාවක් කරන්න පුළුවන්. එහෙම ලෝකෙක රූප ධ්‍යානයකට රූප ආරම්මණයකට දාන්න පුළුවන්. මේ ලෝකෙ මවන්නේ මේකනේ. මගරේට ගියාම ඉන්න පෙළුවන් තාකල් හෙළුවැලි රූප පෙන්න. පුළුවන් තාකල් ෆිගර් සද්දල වීඩියෝ අයින් පෙන්නලා තියෙනවා. ඉතින් මිනිස්සු මේක නිකන් ගණ්ඩ තියනා වගේ තමයි කියලා තියෙන්නේ. හැබැයි වීදුරුවක් තියෙන අතරම. මේක ගන්න මෙච්චර ගෙවන්න ඕන. ඉතින් කණ්ඩ බොණ්ඩ නැති මිනිස්සු මේක දිහා බලලා චික්කේ මට යමක් තිබුණා නම් දණින් මං කරන දේ කියලා සැලසුම් අහනවා. ඒක දුප්පතයි කියලා පොසතයි කියලා පුළුවන් මිනිහයි කියලා වෙනසක් නැහැනේ. ඉතින් එහෙම ලෝකයකට මේ තාක්ෂණය කියලා කියන්නේ. එහෙම ලෝකයකට මේ දියුණුවයි කියලා කියන්නේ. ඉතින් කතා කරන දෙන අයගේ මං අහනවා මොකද්ද දියුණුව දැන් මේ තියෙනක මදිද? දැන් මේ තියෙනක ඕන කෙනෙකුට මම දැන් මෙතෙන් ඉන්න පුළුවන්. ඒක තමයි මේ ඉතින් ඔක්කොම නිවන් දැක්කට පස්සේ මම දැන් මෙතෙන් දෙනවා කියන එක පහසු වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඔක්කොම මිනී මරලා හිරගෙදර වෙනවායි කියලා මගේ එකට අපහසුයක් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ අවිතක්ක අවිචාර නැත්නම් අවිතක්ක සවිචාර මෙන්න මේ දෙක තේරුම් ගත්තොත් බටහිර මානසික විද්‍යාව හීනකින්වත් මෙතෙන් ගිහිල්ලා යන්නත් බෑ. ඔය එක්කෙනෙක්වත් භාවනා කරපු අය නෙමෙයි. හැබැයි ඒක තමයි අද මුළු ලෝකෙම ජයගෙන තියෙන්නේ. ඕනේ ප්‍රශ්නයක් આવොත් සයිකියාට්‍රිස් කෙනෙක් ගාවට යන්නේ. අද භාවනා කරන කට්ටියෝ 30 40ක් සයිකියාට්‍රිස් ළඟට යනවා. යයි යුතුයි. උන්ට තේරෙන්නේ නැහැ මේ පදනමක් නැති මේ අගමුල නැති වැලක් වගේ පිටක්ක නැති ਵਿਚාරයක් මේ යන්නේ කියලා කරන්නේ මාතුකාට අදාළ නැහැ. කතා කරනවා මොනවද? මාතුකාට අදාළ නැහැ. ජමිනසන්ති ආමතුලට ගාවට එන්නේ නැහැ සාමාන්‍යයෙන් කතා කරන්න ඔර්ලෝසුවක් ගෙනත් තියෙනවා. විනාඩි 5ක් මට වහන්සේට කතා කරන්න ඕක කමක් නැද්ද? හරි. හැබැයි ස්වාමීන් වහන්සේ මම කතා කරන්නේ. ඔබ වහන්සේ කතා කරනවා නම් පදනමට සාපේක්ෂව කතා කරන්න. ඉතින් කතා නොකර ඉන්නේ කොහොඳයි දෙන්නේ. විනාඩි ඔර්ලෝසුව ගෙනත් තියලා මෙහෙම මෙමය මේ මෙමය ඔබ වහන්සේ මේක කරන්න. නෑ කියනවනේ. හේතු ගන්න කියන මේ පදනමට මේ සාපේක්ෂව කතා කරන්න නෑ. වල්පල් කතා කරන්න එපා. ඉතින් මම බලන්න ඉන්නවා කවුද එහෙම කතා කරන්නේ කවුදක්වත් නැහැ. ඔය නීචේ කියන මේ දාර්ශනික හැමදාම ක්ලබ් එකට යනවා දැන් දැන් පබ් එක කියලා නේ කියන්නේ පබ්ලික් සෙන්ටර්. ගිහිලි වෙලා සල්ලි ටිකක් තියනවලු මේසෙ උඩ. ඊළඟ අරුවට කියනවලු මට බියර් ටිකක් දෙන්න අනමන කියලා බීලා ඌ යනවලු යක්. යනකොට සල්ලි ටික හක් වේදාගෙන යනවා. ඉතින් අනික් මිනිහේ එනේට කයි වරු දෙන්නවනේ දැන් පබ් එකේ. ඉතින් අර වේටර් හැමදාම ඉන්න මිනිස්සුෙක් ඇවිල්ලා කියලා සර් හරිම මේ දීසන් මනුස්සයම සර සල්ලි ටිකක් දීලා ගත්තේ මොකද කියලා. තමයි දාන තියනවා ගන්නවා කියලා. ඉතින් පිළිවෙලකට තේරුවක් ඇති කතා දෙයක් කතා කරන මිනිහකව දෙන්න කියලා තමයි මේක තියන්නේ. මෙතෙන් දෙන එකෙක් ගහවත් පසුබිමට අදාළව කතා කරන්නේ නැහැ. මුන් එතෙන්ද එන්නේ පිස්සු ගෙලින් දෙන්නේ. ඉතින් මම දාන සාක්කුව දාගෙන යනවා කියලා උඹ බෑග්ගට ගෙනාම සෑග්ග සාක්කුව දාගෙන යනවා කියලා. යහගෙන හිටියොත් මේ උත්සවයකට ගිහිල්ලා ආගෙන හිටියොත් දේශපාලන රැසියකට ගිහිල්ලා මිනිස්සු මේ මවාපාන දේ කවුද පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ? කවුද මම දැන් මෙතන කියන තැනට සාපේක්ෂව කතා කරන්නේ? කවුද සීබුද්ධියෙන් කතා කරන්නේ? මෙලෝ යකෙක් කතා කරන්නේ. ඒ වෙනුවට අනික් මිනිස්සයගේ මම දැන් මෙතන නැති කරන්නේ කතාව. ඒකනේ මේ කතාවේ තියෙන ආටෝපේ. ඒකනේ ඥානানন্দ සෝන්සි කියන්නේ අපි මත් කරනවායි කියලා. ඒක කොච්චර තාම මේ තාත්තික රඟපාලද කියනවා නම් ඉතින් ගිය මිනිහටත් මතක නැති වෙනවා. මේ මොකටද ආවේ කියන්නේ? මේ ළඟදී මිනිස්සු දේශපාලන වේදිකාවට නැගලා විරුද්ධ පක්ෂයට සාපේක්ෂව කතා කරනවා.
මිනිස්සු කතා කරලා කිය කතා කරලා ඉස්සර බැගල් දී යකෝ දැන් ඉන්නවා වෙන වේදිකාවක් කියලා. ඔයි පියා වෙනත් පරිනිදාන මාත්‍ය නැති වෙච්ච වෙලාවේ මේ යක්කඩේ පඤ්ඤාරාම මහන්තුතුමින් දෙනවලු අර දෙනකොට අනේ මේ සරච්චන්ද්‍ර මාත්‍ය සෑහෙන්න සේවයක් කරපු කෙනෙක් ලංකාවේ ශාසිත බොහෝ වටිනා කියලා දැන් සරච්චන්ද්‍ර මරලා සරච්චන්ද්‍රද ගුණානු කතාවක්. සරච්චන්ද්‍ර ඉන්නවලු හිතගෙන ගහක් අත. බබරන්දි සිරිසිල යාමට කතා කරලා කිව්වලු මේ අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ නැතිලා තියෙන්නේ මේ දෙන්නත් පරිණතයන්. දැන් මේ සම්පූර්ණ ගුණ කතාවක් කරලා දෙනවා මේ සරච්චන්ද්‍ර මහත්තයාට. අද මේ ගොන් කතා අද මේ කෙරෙන දේවල් දිහා බලනකොට මේක ලොකු කමට අහනවා. කිසිම කෙනෙක් මේ මම දැන් මෙතන සාපේක්ෂව තමයි එතන කතා කරන දෙයක් නැහැනේ. ඒක ගැන මොනවද කතා කරන්නේ? ඒක නැති කරන්න තමයි අපි මේ ඔප දාලා වට්ටන් ආලා වට්ටන් දාලා කතා කරන්නේ. ඒකත් නේද මේ ළමයි අපි පුරුදු කරන්නේ. කිසිම අදාළ දෙයක් අදාළතාවයක් නැති දෙයකට පැලෙන්න මයික් පුපුරන්න කතා කරනවා. ඊට පස්සේ බුරේ පඬිස්සන්ට කියනවා මේ කතාව අහගෙන ඉන්නකොට ළඟ තියෙන ගල් පිළිමත් ඔළුව නමලෝ එහෙමයි කියලා. ඒ තරමටම කතාව දක්සයි. එහෙම තමයි මේ දේවආගම පැතිරෙන්නේ. එහෙම කරලා තමයි මේ ලෝකේ පුරාම මේ රෝම කතෝලික නීතිය පැතිරෙන්නේ. අපි ඒ නීතිය අර්ථයෙන් යද්ද සාධාන ඉස්ත කරන්න හදනවා. ගල් පිළිමයක් කොටත් ඔළුව නමලෝ මොපව මේ කතාවේ හැදිහිට ගෑනුන්ට නිකන් තැපල් මාර්ගේ ළමයි හම්බුනේ. ඒ සක්‍ර දෙවියන්ට නැඹ විදි බඳලානේ ළමෙක් හම්බුනේ මේ මොන දෙවියිටද කොයිද? ඒ දෙකක් තුනක් තියෙන අපේ ජාතක කතා. දැන් වුණා සක්‍ර දෙවියන්ට හරි කැමති නැඹ පිටි මැදලා ළමයි ආරම්භ වෙනවා. ඔය ටික ඉරුව මේ ළඟදී එක්කෙනෙක් උගුටි කන්න නැති අන්තම් බේරුණා. ළමයි නැත්තා ඉන්න. මාත් ඇවිල්ලා ඉන්න. මම දේව ආශිර්වාදේ ළමයි ආරම්භ කළා. ඉතින් අද ඉන්න හරියක් කරන්න ඔය දෙල්ලමනේ. ඒ නිසා මිනිසුන්ගේ කෑදරකම තියෙන තාක්කල් මිනිස්සු මේ වගේ කතන්දර පස්තර. නම් තරුවචනාස් කියලා නමක් හිටියා. උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. උන්වහන්සේ අපිටත් කියනවා පදනම සාපේක්ෂව කතා කරන්න. උන්වහන්සේ අපිට ඒක කතා කරනවා. ඒ පිළිබඳව සාරිපුත්‍ර සාංශයේ දෙන අර්ථකථනය තමයි ඔය කියන සංගීති සූත්‍රය. වාද කරන්න එපා මේකේ. සමගිව ගයන්න. ඇයි ගයන්නේ? මේව නැත්ත වෙන ගුණ වර්ධනේ කතා කරන්නේ. දේශා මේ කමටහන් වට හොඳයි. අන්නේ සූදානම් මනස මෙච්චර පින් කරව මෙච්චර ගරුකාවනිය මට ඕනේ නර අසාධාරණයක් වෙන්න පුළුවන්. එතකොට මෙච්චර අපරාධ කරව මට ඕනේ වෙලාවක මිනිස්සු ඇවිල්ලා ගුරු දේවයන් වහන්සේ කියලා මල් වට්ටි පූජා කරලා වඳින්න පුළුවන්. අරකට ලැජ්ජ වෙන්නත් එපා, මේකට නම්බු වෙන්නත් එපා, උඹේ සතිය කඩා ගන්න එපා. උඹ මේ වර්තමාන මොහොත පන්න ගන්න එපා කියන එක තමයි තියෙන්නේ. අන්නේක සූදානම් මනසක් ඇති කිරීම සඳහා මේ කමඨාන් වාතාලිය පිටකනට මම ආරාධනා කරනවා. ඒ අන්වේ ඥානේ ණය විපස්සනාවේ කටයුතු කරන්න. එහෙම ඇත්තෝ තමයි මේ තේරවාදී අවුරුදු 2600ක් ගෙනා. අද තියෙන පාසුකම් කාටවත් එදා තිබුණ නැහැ අපේ ගේ ගුරුතුමන් වහන්සේලා. උන්වහන්සේලා එක්කිරුවා නමක් ගමක් අත්තේ. ඒ නිසා අපිට අද පාද සැකසিলা තියෙන. ඒකට අපි නිෂ්ක්‍රීය tattter පත්තරිනුට මම නොවන තත්ත්වයට පත් වෙනකොට අපිට මේ හුළඟ වදිනවා. අපේ ඉස්සරහින් ගියේ මේ ගුරුත්වමෙන් වහන්සේලා මේ අනුරාධපුර වගේ නගර හදනකොට මොන විදියෙන් ආශිර්වාද කරන්නද? මොන විදියට අනුරාධපුර නගරයේ ගුරුත්වාකර්ෂණ අඩු ප්‍රදේශයක් බාට පත් වෙන්න ඇද්ද? උන්වහන්සේලා මේ ගුරුත්වාකර්ෂණ අඩු ප්‍රදේශයට ආවද නැත්නම් ඇවිල්ලා භාවනා කරපු නිසා තිබුණු ගුරුත්වාකර්ෂණත් අඩු කරාද කියන එක ඉතින් ඔය නැත්නම් ඒ වගේ වීම. අන්නේ සම්මාදිට්ඨිය වෙනස මගේ මේ වචන හේතු වේවා. මේ කෙනාට පිටි ඒක පිටාවා කියලා අපි මෙතන සමර්ථ කරනවා අර්ථ දැක්ක කතනදී. හොඳයි ඇයිනවද? ඇයිනවා සමින් හංස. සමර්ථද වෙන කවුරු හරි කතා කරනවද? සර් නිසරණ වනයේ පැත්තෙන් නම් කවුරුත් නැහැ සමින් හංස. හොඳයි. එහෙනම් පින් අනුමෝදනාවක් කරලා සමර්ථ කරන විදිහට මම නිසරණ වනයෙන් ඉල්ලා හිටනවා. අවසරයි ස්වාමීන් වහන්සේ.
අද දවසේදී පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ දුරස්තව සම්බන්ධ වෙනා, ඒ වගේම නිසරණ වණෙන් බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. මේ විදිහට සියලු දෙනා මත්කත් කරගත්ත සියලුම කුසල ශක්තියින් පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස, දීර්ඝායුෂ වීම පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම සියලුම සත්වයන්ට මේ උතුම් කුසල ශක්තිය අනුභව බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා දෙවියන්ටත් ඥාතීන්ටත් ගාත සජ්ජහායකනා කරලා පින් අනුමෝදන් කරමු.